आई भवन सत्य वीलॉग यूट्यूब चैनल मगे बाल मगे मित्रुनी मित्रुनी अदापी मे वीडियो का पटांगण काली माई तुरात महत्याई ओगोलांट पुरी पाइडिया इधर तपी सामान्य विद्युत की लम्म अतमें तुरात महात्म्य यूट्यूब नालिका विशेष अभी विविध मतृका कथा कर विशेष धर्मे मूल कर विशेष धर्मे पीलिबंद गवेशात्मक दार्शनिक संवाद माला गुडनगमी एक भौतिक पेन्नगिल गेटलू की आगती है एकाक्तम अभी कलिंगतावेद मे अट वैवन काले प्रवाहने सह मे विशेष प्राग्धने विशेष दूरप्रदेश वाली वीडियो करने का संबंध एम एम गेटू टीका मत इला प्रायोग्यता इन सा अभी मे नालिकाव दिघटम मे धर्म संवेदने तेक् भवत्कने बलापुर सा अभी वोट क्यू अभी बलापुर मे अपे नालिकावट मदाल आयतने के कार्यालय गुणगा इगन अभी क्यू अभी सर की कथाकर आई पास महत्व සමහරව අපිට කිව්වා මේ නාලිකාවට මාසිකව මේ උදව් කරන්නත් කැමතියි අය මේ ක්‍රමයක්. ඔව්. වත්තගෙන නමුත් අපිට ඉන්දිමත මෙහෙම එකක් තියෙනවා. දැන් අපි අන්තරාදපුරයට යනකොට 55,000 60,000ක් යනවා. මේ අපි වාහනේ ඊළඟට ඔව්. ඒ වරෙන්ට් එකට යනවා. ඉතින් මේ කුලිය ඉතුරු වෙනවා. ඒ වගේ මේක අපි මේක අපි හැමදේම කරන්නේ මේ සල්ලි හම්බ කරන මුවාවෙන් නම් ඕගොල්ලන්ට ආද මෙහෙම මං ඇහිලා මෙහෙම කියන්න තොටවත් මහත්වත් කියන අවශ්‍ය නැහැ සල්ලි හම්බ කරනවා නම් හම්බ කරන ක්‍රම තියෙන තව උද්දක් යන කලින් අපිට ඕන දෙයක් විකුණන්න එහෙම නැති මේ 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 channel එකේ එහෙම එකක් විකුණන්න අපිට එහෙම ලොකු ආදායමක් මේකට ලැබෙන්නේ නැහැ මහත්තුරුනි ඉතින් අපි හැබැයි මෙහෙම එකක් තියෙනවා අර ඇතා හා අපි ඉන්දි මහත්තයා ඇතයි ඇත් ගොව්වයි අතර ප්‍රශ්නයක් තියෙනවා ඇත් ගොව්ව යනකොට කතා කරලා ආනවා ඇතගේ ඔයාල චූටි මල්ලිලා කතාවකුත් කරලා තිබුණා ඇත් ගොව්ව ගැන මේ චූටි මල්ලි පොඩි මල්ලි ඒ කියන්නේ ඇතා කෙසෙල් ගෙඩි අන්නාසි ඔක්කොම දාලා හැබැයි කවුරුවත් කවදාවත් අහන්නේ ඇත් ගොව්ව තේකක් බිව්වද කියලා ඒ වගේ තමයි මටත් වෙලා තියෙන්නේ ඒ කියන්නේ අපි යන්නේ මොනවද කරන්නේ අපිට අහනවා අපින් විවේචනය කරනවා අහනවා අරවා කරනවා ඒක ඇත්ත සාමාන්‍ය අපි ඕන දෙකට ඔට්ටු අපි ඕන දෙකට මුණ දෙනවා අපි දුෂ්කර පැතිවල ගිහිල්ලා අපි ස්වයන් වහන්සේලා හම්බෙලා මේ කටයුත්ත කරන්නේ समहार मध्य आपने स्वयं इन अब एक अभी समाज गत करें समाज आवास्य मे मतृभूमि आवास्यद बुद्रजवास देश बन मे देश दे उबलाट मे लबा दिन तम अभी एक संपादा हम लखरा लुक कट्टा मम इतना अभी वाहन अरंगीय हायर तल्ली दुनते महत्ति हिमाई वीडियो अरंग उत्साह कहगे कैमरा उ दान मार दुष्कर महत्ति कर्तव्य हेबाई මේක මං මම හිතලා ගත්ත තීන්දුවක් ඉන්දි මහත්තයත් කතා වුණා. ඔව්. මොකද ඉන්දි මහත්තය අපිට පිටරටවල ඉන්න විදේශගත ඉන්න අය ඉන්නවා. ඒ අයට Zoom තාක්ෂණ අපිත් එක්ක ධර්ම සම්බන්ධ කැමති අය සම්බන්ධ කරගන්න කැමති. ඔව්. තාක්ෂණ මේ උලන් දැන්ට කැමරා දෙකක් හම්බෙලා තිනවා. ඔව්. ඒ කැමරා දෙක එකක් අපේ බන්දුල මහත්තය මීට කලින් අරන් දුන්නා. සල්ලිය වල අපිට එකකට මම එක ගත්තා. තව කැමරාවක් අපි ඕස්ට්‍රේලියාවේ මට චතුරු මහත්මයා එයා මම මීට කලින් නම් ටික කිව්වා. ඒ සම්බන්ධයෙන් අරන් දුන්නා ඒකේ. දැන් මට තියෙන මෙච්චරයි මම ප්ලෑන් එකක් හදලා තිනවා මට ඒක හදා ගන්න ඕනේ එතකොට අපිට පුළුවන් මේ කටයුත්ත සාර්ථකන තමන්ටම ආවේණිකෝ අය අරගෙන නේද අපි ඉන්න තැනට ඇහිලා අන්තරාදපුරේ කියන ගාල්ල මාතර නුවරඑළිය මේ හම්බන්තොට මේ කැමති පිලිසකර යම් අවස්ථාවක අපිව මුණ ගැහිලා කතා කරන්න ඕ පෙලක ඔෆිස් එක කොහෙද කියනවා ඇත්තට ඔෆිස් එකක් නැහැ නේ අපිට එහෙම ඔෆිස් එකක් නැහැ ඉතින් ඒ නිසා මම බැංකු නම් බැංකු අංකයක් මට දෙන්න කියලා තියෙන කතා කරපු අය ඔව් මේක තියෙන මෙහෙමයි AMSK ගුණසේකර අංක අපි නමත් කියමු නැත්නම් ඔබතුමාගේ නම සුසන්ත කුමාර ගුණසේකර ඔව් නැත්නම් එලෙක්ටි කියලා ගන්න පුළුවන් මගේ නම සුසන්ත කුමාර ගුණසේකර ඒ තින් මම කෙටියෙන් කියන්නේ AMSK ගුණසේකර ගිණුම් අංක 106යි 757යි 699යි 181 ඉතින් අතුරුගිරිය සම්පත් ඒක මේ තාපාරක් සම්බන්ධ මතේ හිමින් කිව්වනම් මම හිතන්නේ මේ ඔව් AMSK ගුණසේකර 106යි 757යි 699යි 181 අතුරුගිරිය සම්පත් බැංක් මන් තිරේ ඔගලන්ට ඒක මේ බලන්න සලස්වන්න අපි මාසයක් හෝ එකමාරක් මේ දාන වීඩියෝස් වල අපි මුලින්ම දානවා ඒ අතුරුතුළුද මට මේ වැඩ කටයුතු කරගන්න දායක වුණොත් මම මේක කරනවා ඒ කියන්නේ මේ සබදාකාරය හදාගන්න දැන්ට අපි උදුරුගාලා ඒ ටික හදලා තිනවා දැන් මේක අපි ගොඩනගා ගන්න ඕන මොකද එකපාර අපිට කීයක් හරි අනුග්‍රහයක් ලැබුණොත් අපිට පුළුවන් ඒ මේසන් බාස්තුරු වැඩ කරන මහත්තුරු ටික ලංකරගෙන ඒක එකපාර ඉවරයක් කරගන්න නැත්නම් ඒගොල්ලෝ ඉන්දි මහත්තයා එකතැනක ඉන්නේ නැහැ නේද සාමාන්‍ය වැඩක් අල්ල ගන්න මොකද වර්තමානයේ ඒගොල්ලෝ වැඩත් අඩු හින්දා ඒගොල්ලෝ අන්ෂුවර් නම් බාර ගැනීම ගැන පොඩි ප්‍රශ්නයක් මේ දවස්වල තියෙනවා මේ ඔව් ඉතින් පුළුවන් නම් අපිට දායක වන්න ගොඩක් පිං මොකද අපි මේක මේ
ඔගොල්ලෝ දන්නවා අපිට අම්බිච්ච සම්පත්දායකුණ අපි මොනවද කරේ කියන්න පෙන්නලා දිනවනේ අපි පෙන්නු කළා දිනවා ඉතින් ගොඩාක් ස්තුතියි ඉන්ටරට මත අපි වෙන මොකක් කියන්න තියෙනවද ඔව් අපි ඇත්තටම දැන් ඒ ගැන ටිකක් ඉස්සරහට කතා කරමු මම හිතලා අපි බොහෝ දිනක ප්‍රචාර දක්වලා තිබුණා ඔබගේ වගේ බොහෝ අය මේ විශේෂයෙන්ම අපේ නාලිකාවට සම්බන්ධයෙන් අනුග්‍රහ දක්වන කැමති කියලා ගොඩක් දිනක account number එකක් ගිනුම්මන් කියලා කිව්ලා තිබුණානේ මම හිතනවා මේ අපේ මොකද අපිට මේ අර ලක්ෂ ගානක ගැලරිය වෙනුවෙන් මේ අපේ මේ විශේෂයෙන් මේ වැඩසටහන් බලන 6000ක බුද්ධිමත් පිරිස කඩා ගන්න බැහැ. එහෙම නැත්නම් ඔබතුමාගේ වගේ අපිට මේ මේකේ අපිට වෙන ගොඩාක් දේවල් කරන්න පුළුවන් මේ channel එකේ. මේකම වැඩි ගන්න ක්‍රම තියෙනවා අපිට. එනොත් අපි ඔය කුළු කරකවන කනප්පු කරකවල ඔය subject එක ඔය ඔක්කොට වඩා හොඳට අපිට trending යන්නත් පුළුවන් ඕන. අපි බැරි හින්දා නෙමෙයි මේක කරන්නේ. ඊට වඩා බරක් ගැඹුරක් හොයන ප්‍රේක්ෂක පිරිසක් ලංකාවේ සහ විශ්වම ලංකාවෙන් පිට ඉන්නවා කියලා තේරුම් නිසා සහ ඒ අයට ලංකාවේ මේ වගේ බලන්න තියෙන නාලිකා ඉතාම තවත් නාලිකා තියෙනවා අපි වගේම සඳ මත ඉතාම ප්‍රබුද්ධ නාලිකා හැබැයි ඒවා අතේ ඇඟිලි ගන්න තියෙන්නේ හ්ම් හ්ම් ඉතින් තමයි අපි ජාත් බුද්ධිමත් අපි ප්‍රේක්ෂක පිරිසකවිනේ පුළුවන් නම් අපිට උදව් කරන්න අනුග්‍රහය දක්වන්න ආයි මම නැමති කියන්නේ අපි මාසිකවමාරක් ඇතුළත වීඩියෝ මම ඉතින් හයක් වගේ තුලදී මම මේක දාන්නේ ඊට පස්සේ මම මේකයි දාන්නේ පුළුවන් වුණොත් මම ඒ දේ කරනවා ඊට පස්සේ මම ඕගලන්ට ආමන්ත්‍රණය කරන්නේ නැහැ මොකද දැන් ආමන්ත්‍රණය කරන්නේ මේක ඇඟේ දුවනවා මේ කරන්න ඕනේ මේ වැඩේ කරන්න ඕනේ ඊට පස්සේ ඕන කෙනෙකුට ඇහිලා අපිත් ඒක කතා බහ කරලා යන පුළුවන් තත්ත්වයක් ඇති කරන්න. ඉතින් ගොඩක් ස්තුතියි ගොඩක් පිං පන්සලක් නොවන පන්සලක් හදන්න තමයි ඒක හොඳ තේමාවක්. ඔව් පන්සලක් නොවන පන්සලක් හදන්න තමයි මේ උත්සාහය. ඉතින් දායක වෙන්න ගොඩක් පිං ස්තුතියි මාතුමි විදි ජයවා. ලංකාවේ ලොකුම ඔන්ලයින් පාසල DP Education වෙබ් එකට පිවිසෙන්න www.dp.lk අයිබෝවන් හැම දිනාටම සුබ දවසක් වේවා සත්‍ය අවිලොක්ස් YouTube නාලිකාවත් එක්ක අපි කරන දාර්ශනික සාකච්ඡා මාලාවේ පසුගිය අවස්ථාවේ අපි බලංගොඩ කාශ්‍යප ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡාවක් පැවැත්තුවා අදත් අපි සූදානම් වෙන්නේ උන්වහන්සේ එක්කම අපි ඒ සාකච්ඡාවදී පොරොන්දු වුණු මාතෘකාව ගැන කතා කරන්න අපි දැන් මේ මොහොතේ ඉන්නේ උන්වහන්සේගේ කුටියේ අවසර අපේ හැඳුනනේ අපේ හැඳුනන අර විශේෂ පුණ්‍ය අනුමෝදනාවත් කරන්න තියෙනකෝ මම හිතන්නේ ඔබ වහන්සේ දැන් මේ වැඩේ ඉන්නේ මේ පරම ධර්ම චේතිය පිරිවනේ මේ කුටිය සකස් කරගන්න උදව් කරපු ඔව් ඒ කියන්නේ ඇත්තටම අපිට සිහිපත් කරන්න ඕනේ මේ වෙලාවේ ඒ කියන්නේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව සතර දිග්බන්න මහා සංඝරත්නයට කුටියක් සකස් කරලා පූජා කරනවා කියන එක මහත්ඵල මහානිසංස දෙන පින්කමක්. ඒක ඇත්තටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට දන් දෙනවට වඩාත් ආනිසංස දායකයි කියන එක තමයි ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ කුටිය සඳහා අපිට උදව් උපකාර කරපු අය සිහිපත් කරන්න ඕනේ. විශේෂයෙන් කුමාරි කියලා මහත්මියක් සයිප්‍රස්සි සේවය කරන තුමිය උදව් කරා අපිට. ඒ වගේම තමයි මේ විශේෂයෙන් මාත් එක්ක ගොඩක් සහසම්බන්ධව කටයුතු කරන ඕස්ට්‍රේලියාව පදිංචි කේෂාන් කියන මහත්මයා. එතුම ගොඩක් උදව් කරා මේ කුටිය සකස් කළා අපිට මේ දහම් මාර්ගයේ ජනතාවට සම්ප්‍රේෂණය කරන්න උදව් උපකාර කරන්න. ඒක තමයි මම දැන් වැඩ ඉන්න මේ පුටුව. ඒ කියන්නේ ධර්මාසනය. මේ ධර්මාසනය සකස් කළ පූජා කරන්න මූලිකුනේ සංජීව කියලා මහත්මේ. එතුමාගේ මූලිකත්වයෙන් තමයි මට අවස්ථාවක් ලැබුණේ නැහැ ඒ සම්බන්ධව සිහිපත් කරන්න. ඉතින් ඒ නිසා තමයි මම මේක අවස්ථාවක් කරගන්නේ. ඒ සංජීව මහත්මයා ඇතුළේ යා ලොකු පිරිසක් සම්බන්ධ කරගෙන තමයි මේ ධර්මාසනයත් ඒ වගේම තමයි ඊට අදාළ මේසය ආදියත් පූජා කරන්න රීදුනේ. ඉතින් ඒ නම් සඳහන් කළ නොකළ සීලම දෙනාට මේ සඳහා සහසම්බන්ධන සීලම දෙනාට අපි ආශිර්වාද කරනවා. මේ මොකද කුටියක් සකස් කළ පූජා කිරීමේ පින කියලා කියන තමුන්ට මතු ආත්මභාවයන්හිදී බහුභෝග සම්පත් ලැබීම පිණිස හොඳ ගෙවල් ලැබීම පිණිස අපි දන්නවා මේ ලෝකයේ සමහර මිනිසුන්ට ඉන්න ගියක්වත් නැහැ. සමහර මිනිසුන්ට උපතින්ම ගෙවල් දොරවල් යාන වාහන සෑහෙන දේවල් හිමි වෙනවා. ඒ තමුන් දුන්නා වූ දානයේ ස්වභාවය අනුව. ඒ නිසා මේ වගේ දේවල්ට සහසම්බන්ධුම සීලුම දෙනාට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මෙලව සුවසාන්තිය පිණිසත් සැප ලැබීම පිණිසත් මතු ආත්මභාවයන්හි සැප සම්පත් ලැබීම පිණිසත් මේකේ හේතු වෙන්න. නමුත් එතනින් නවතින්න එපා. ඔබ මේ දහම් මාර්ගයේ ගවේෂණය කළ මේ සියලු උපකාර ඔබ කරන්නේ භික්ෂුවගේ පහසු විහෙරණය සඳහා. ඒතකොට මේ පහසු විහෙරණේ භික්ෂුවගේ සලසා දෙන ගවම මේ දහම් මාර්ගයේ වඩල පුළුවන් තරම් ඉක්මනින් මේ සංසාර ගමන කෙටි කරගන්න වෑයම් කරන්න. කියන්නේ ගිහි ජීවිත සාර්ථක කරගන්න ගමන් තමන් ආධ්‍යාත්මික ගමනක් තුලක් නිරත වෙන අවශ්‍ය ශක්තිය ධෛර්යය ඒ කේෂාන් මහත්මයාට සමීර මහත්මයාට ඒ අපේ කුමාරි මහත්මයාට විශේෂයෙන් සංජීව මහත්මයාට ඒ ඇතුළු සීලු මෙදනාට විශේෂයෙන් ඒ කේෂාන්ගේ නොවුනත් අපිත් එක්ක ගොඩක් සහසම්බන්ධයි කේෂාන් ඒ නැසේ සමීර කියන ඒගොල්ලෝ ඒ ගොඩක් අපිත් එක්ක සම්බන්ධ ධර්මයේ සාකච්ඡා කරන ඇත්තරම තරුණයන්ගේ ඔය මං කියපු ගොඩක් ඔක්කොම වගේ තරුණයෝ
තරුණයින්ට ඇත්තටම වමනාවක් තියෙනවා ඒගොල්ලෝ මේ මොකුත් දේවල් බලාපොරොත්තු වෙනව හැමදේම කරන්නේ මේ අර භික්ෂුන් වහන්සේගේ පහසු විහෙරණයත් ඒගොල්ලන්ට ධර්මයේ ලැබෙන නිසා අන්න ඒක තමයි ඇත්තටම තියෙන්න ඕනි දැන් බිම්බිසාර රජතුමාගේ ආරාම පූජා බුදුරජාණන් වහන්සේට හැමතැනම වගේ ගොඩක් දැන් සකස් කරලා පූජා කරනවානේ ඒ පූජා කිරීමෙන් බලාපොරොත්තු උනේ ලෞකික දියුණුව විතරක් නෙවෙයි විශේෂයෙන් අරමුණු උනේ يعني මේ මේ වගේ පින්කම් කරන එක මතු සසරට සැප පිණසත් හේතු වෙනවා මේක ප්‍රයෝගී කරගෙන අන්න ඇයට මොකක් වෙනවද ධර්මයේ සම්ප්‍රේෂණය කරන්න පහසුවක් වෙනවා ඉතින් නිසා ඒ සඳහා සාසම්බන්ධන සීල මෙදනට අපි උතුම් විමුක්තිය උදා කරගන්නත් මේ පින හේතු වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා අපි හංග අපි අර කලින් වතාවේදී මතක් කරා වගේම විශේෂයෙන්ම දැන් ලංකාවේ අර එක්තරා විදිහක මාර්ගඵල වසන්තයක් තියෙනවා කියන පඳුරකට පයින් ගහුවොත් මාර්ගඵලාවිය 20 30 දෙනෙක් විසින මට්ටමක තත්ත්වයක් ලංකාවේ තියෙනවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එක මාර්ගඵලාවියෙක් කියන කතාව අනිත් මාර්ගඵලාවිය පිළිගන්නේ නැහැ يعني කවුරු හරි දැන් අපි කියමු රහත් කියන කෙනෙක් ඉන්නවනේ අනිත් රහතන් වහන්සේලා කියන්නේ එයා රහතන් වහන්සේ කියලා නෙවෙයි හොර රහතෙක් කියලා දැන් කොහොමද මේ අවුල ලියහගන්නේ කාලාමේ මම අර හැමදාම කියන්නේ කාලාමයන්ට වෙච්ච දේ ලංකාවේ මිනිස්සුන් වෙලා තියෙන්නේ කියලා හැමෝම ඇවිල්ලා කියනවා ඉත මේව සත්‍යම් මොගමඤ්ඤම් මං කියන එක තමයි හරි අනිත් අය කියන එක වැරදියි කියලා ඔය එතකොට ඉතින් අපිට කියන්න තියෙන්නේ ඒ කියන්නේ ඒ අදාළ පුද්ගලයා අපි තමු දැන් යම් කෙනෙක් ධර්මයේ හැමතැනින්ම අහනවා අහලා වෙරිලා එයාට දැන් මේක ප්‍රශ්නයක් එතකොට එයා විමසනවා මම මොකද්ද කළ යුත්තේ කියලා එතකොට එයා දහම් මාර්ගය පිළිබඳව හොඳට ගවේෂාත්මක බුද්ධියෙන් ගවේෂණය කරනවා ගවේෂණය කළා තමුන්ගේ ඇතුළත තියෙන රාග දේශ මොහ ප්‍රහාණය කරන්න කවුද සමත් කියන එක තමුන් කෙරෙහිලා බලන්න ඕනේ එහෙම නැතුව තව කෙනෙක්ගේ දේකින් අපිට තව කෙනෙක් මෙහෙම නිමෙලා තියෙනවා තව කෙනෙක් මේ විදිහට හිත හදාගෙන තියෙනවා කියන එකෙන් එක ගවේෂණය කරලා නිවැරදි නමුත් අපේ හැමෝගේ ප්‍රශ්නේ දැන් ඔය හැමෝගේම අනුගාමික අපිට හම්බෙනවානේ ඒ හැමෝම කියන්නේ තමන්ගේ ගුරුවරයින්ද ඒගොල්ලෝගේ හිත නිවුණා කියලා නේ හැමෝම කියන්නේ ඔව් ගුරුවරයා කවුද කියලා අහන්න ඕනේ එතෙන්දී එහෙමයි ගුරුවරයා ධර්ම විනය කිව්වට පස්සේ මොන ආකාරයෙන්ද ඔයාලට දැන් මටත් එහෙම සමහර අය කියනවා සම්හස අපේ ආච්චි සෝවාන් අපේ නැන්දා සෝවාන් මෙහෙම මෙහෙම ඊට පස්සේ මං අහන්න සෝවාන් උනේ කොහොමද කියලා අහන්න එහෙමයි ඒ දහම් මාර්ගයේ තුල ප්‍රශ්න නැද්ද කියලා විමසන්න. ඒ සෝවාන් වෙච්ච විදිහක් තියෙනවනේ. රහත් වෙච්ච විදිහක් තියෙනවනේ. ඊට පස්සේ සෝවාන් වෙච්ච කෙනෙක්ගේ ගුණාංග ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. පොතපතේ සඳහන් වෙලා තියෙනවා. ඒවත් එක්ක සංසන්දනය කරන්න. ඊට පස්සේ එයාගේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ස්වභාවය බලන්න. කාලයක් ඇසුරු කරලා තමයි ප්‍රඥාව තේරුම් ගන්න තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සඳහන් කරනවානේ. ඒ කියන්නේ ප්‍රඥාව කියන්නේ සාකච්ඡා භික්ඛවේ පඤ්ඤාය වේදිත. ඒ කියන්නේ සාකච්ඡායන් තමයි ප්‍රඥාව දැනගන්න වෙන්නේ. ඒත් ප්‍රඥාවන්තයෙකුට මිස දුෂ්ප්‍රඥයෙකුට නෙවෙයි දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙන්. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට පැහැදිලිව තියෙනවනේ ඉන්දික. ඒ කියන්නේ සූත්‍ර විනය ඊදේවල් පිළිබඳ ඕනි කෙනෙකුට මං හිතාද අන්තර්ජාලයේ ඕනි තරම් තියෙනවා. ඒතොර එහෙම දෙයක් කිව්වපු ගමන් සෝතාපට්ටි අංග මොනවද? ඒව පැහැදිලිව ධර්මයේ සඳහන් වෙනවා. ඊදේවල් පිළිබඳ ගවේෂණයක් කළා සෝවාන්ද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. අනික විශේෂයෙන්ම ඒ කියන්නේ සෝවාන්ද නැද්ද කියන එක යම් කෙනෙක් සෝවාන් නම් ඒත් එක්ක සාකච්ඡා කරනකොට අපිට ඒක තේරෙනවා. ඒ කියන්නේ එයාට කේන්ති යනවා නම් මේ ළඟට කේන්ති ගිහලා කෑ ගහනවා නම් අඩදඹර වෙනවා නම් ඇස් රතු වෙනවා නම් ඒ කියන්නේ එයා ඇතුලෙන් නිවෙන්නේ නැහැ කියන එක නේද? ඒක බාහිර දෙයක්. එහෙම කියන්න බෑ නේද? දැන් සෝතාපන්නයාගේ කාමරාග පටික තුනී වෙලාවත් නැහැ නේ. නෑ ඒ කියන්නේ එයා ප්‍රශ්නෙට උත්තර දෙන විදිය සාමාන්‍ය අපි දැන් පෘථග්ජනෙක් ඉන්නවා මාර්ගඵල අධිගම කරපු කෙනෙක් ඉන්නවා එතකොට පෘථග්ජනය සෑහෙන නිමිල ලස්සන්ට හැම ප්‍රශ්නෙටම උත්තර දෙනවා අර මනුස්සයා කෑ ගහනවා දඟලනවා එතකොට මෙතින් තේරෙන්නේ නැද්ද මේ මෙතන මෙයාගේ නිවීමක් නැහැ කියන එක මොකද සාමාන්‍ය මනුස්සකට වඩා මොකක් තියෙන්න ඕන්ද ඇත්තටම නිවීමක් තියෙන්න එපෑ කාමරාග පටික තියෙනවා කාමරාග පටික තිබුණාට ඒක යම් තුනීවීමක් තියෙනවානේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට බැන්නට දැන් අපි තුමු දැන් තියෙනෝනේ ප්‍රත්‍යක්ෂ ඥානය කියන එක ඇති වෙනවානේ ඒ කියන්නේ ඉස්සර මට කෙනෙක් බැන්නම මෙච්චර තරහක් නැහැ එහෙමයි ඒ කියන්නේ මීට වඩා තරහ යනවා දැන් මට කෙනෙක් බැන්නම එච්චර තරහ යන්නේ නැහැ එහෙමයි ඒ කියන්නේ එතකොට එයාට තේරෙනවා දැන් අභිහෘදයක් තියෙනවා ඔය ඔය දැන් ඔය මාර්ගඵලලාභීන්ට අර විස්සක්ති දෙනවනේ මේ මේ ඒ කියන්නේ මාර්ගඵල හතරටම මේ පහගානේ වගේ මේ ප්‍රත්‍යක්ෂ ඥාන ඒක මුල් පුදු සමයේ තියෙනවද කොහේ හරි නෑ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අර චත්තාරීසක මහා සූත්‍රයේ 40 ආකාරයකට සම්මාදිට්ඨිය විග්‍රහ කරනවා එතෙන්දි තියෙනවා මොකද්ද මේ විමුක්ති ඥානයේ පිළිබඳව. එතකොට ඒක විමුක්ති ඥානයේ තුල සමන්නාගත වෙන්නේ රහතන් වහන්සේ ඒ දක්වා අර ආර්ශාවකදී ටික 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 මොකක් කරනවද? මේක වැඩෙනවා. ඒක ටික ටික වැඩි වෙන තමයි යන්නේ. නැත්තම් දන්නේ තමුන් යන පාර පිළිවෙල තමුන්ට ක්ලියර් වෙන්නේ නැත්තම් තමුන් කොහෙද යන්නේ මොකක්ද කරන්නේ කියන එක දන්නේ නැහැ. දැන් මට ඉස්සරට වඩා රාගය අඩුයි. මට ඉස්සරට වඩා දේශය අඩුයි. මට ඉස්සරට වඩා ප්‍රඥාව වැඩිද? එහෙම තියෙනකොට ඉස්සරහට යන්න හිතෙන්නේ. ඒ ඒ ඒක තියෙන්න බෑ තමන්ට. එහෙම නැත්තම් මේ කොහොමද ඒක මේ නිකම් එකපාරට ගිහින් දරස් ගහලා වැටෙන්නේ නැහැ නේ. දැනදෙක දැනගෙනම යන්න නොදැන යනව නෙවෙයි. ඒකනේ කියන්නේ අටවෙනි ආත්මභාවයක් සෝවාන් කෙනා ලබන්නේ නැහැ කියලා. එහෙමයි. ඒ කියන්නේ
ඇයි එහෙම වෙන්නේ එයා දන්නව හරියට යන පාර එයා මේ ආත්භාවයෙන් සමුගත්තත් ජාතිසෝතාපන්න වෙලා ඊළඟ ආත්භාවයේ දන්නව කොහොමද යන්නේ කියලා අනිත් එක එයා පරපත්‍ය රහිතයි කියලානේ කියන්නේ පරපත්‍ය රහිත උදව් අවශ්‍ය නැහැ ඉතින් එහෙම අවශ්‍ය නැහැ හැබැයි ඒ කියන්නේ එයා වැරදි කරන්නේ නැහැ කියන එක නෙවෙයි එහෙමයි එයාදී වැරදි වෙන්න පුළුවන් හැබැයි වැරදි හදාගෙන ඉස්සෙල්ලා ඉතින් සාසනේ වැඩ පිළිවෙලත් එහෙමනේ මමකට කලින් සාකච්ඡාවෙදී සිහිපත් කරා ඇවැත් දෙසලා පිරිසුදු වෙනවා එහෙමයි ඒ වගේ මේ සාසනේ වැඩ පිළිවෙල බොරුවක් කියන්න පුළුවන් එහෙමයි आनंद स्वामी हंसे दुखेनवाचर धर्मे भिक्षु हंसे दुख शोकेवा ප්‍රශ්නෙ දන්නවා ප්‍රශ්නෙට හේතුවක් දන්නවා නැති කරන හැටි දන්නවා නැති කරන පාරක් දන්නවා ඇප්ලයි කිරීමේ ප්‍රශ්නේ තියෙන්නේ යම් තැනකදී ඇප්ලයි කරනවා යම් තැනකදී ඇප්ලයි කරන්නේ නෑ රහතන් වහන්සේක පුරුදු කරලා ඇප්ලයි කරන්න අවශ්‍යතාවයක් නැති වෙනවා ඒ කියන්නේ මේ සතිපට්ඨානේ සම්පූර්ණ කරලා සම්පූර්ණ කරලා ඉවරයි කිසි ප්‍රශ්නයක් නෑ එතකොට අපි හැමදෙරුනේ දැන් අලුත්ම දැන් ලංකාවේ තියෙන කරල්ලක් තමයි මේ සෝතාපන්න වෙන්න භවනා කරන්න අවශ්‍ය නෑ බණ ඇහුවම තමයි බණ අහලා තමයි සෝවන් වෙන්නේ කියන එක धर्म මංකනේ තේරෙන විදිහ සාමාන්‍ය මිනිසුන්ට තේරෙන විදිහට අපි කිව්වොත් ඔබවහන්සේ කොහොමද ඒක විස්තර කරන්නේ අපාය යන්නේ කියන්නේ කියන්නේ ඔව් ඔව් සතර අපාය සතර අපාය යන්නේ ඕකනේ කියන කතාව ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ඔබවහන්සේ කියන්නේ මේ වෙන අභ්‍යන්තර මැකනිසම් එක නෙමෙයි ඔබවහන්සේ මේ නෑ නෑ මං අහන්නේ අපාය යන්නේ නෑ ඔව් ඒ මිනිස්සු අතර විශ්වාසය තියෙන කෙනෙක් අපාය යන්නේ දැන් මිනිස්සු කියන්නේ මට මේ සෝවාන් වුණොත් ඇති ඇයි කියන්නේ සතර අපාය යන්නේ නෑනේ ඔව් සෝවාන් වුණොත් ඇති එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ තුන් සංයෝජන දුරුවෙනේ දුරුවෙනවා තමයි ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්න කොහොමද නමුත් ඔබන් කියන්නේ මේක බෙනිෆිට් එක තමයි මිනිස්සුන්ට ප්‍රතිලාභය තමයි සතරපායන ඔය බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන අංග වලින් යුක්තයි කියලාද සතරපති අංග ඔව් මොනවද බුද්ධ අවිච්ඡ ප්‍රසාද ධර්මයේ අවිච්ඡ ප්‍රසාද සංඝ අවිච්ඡ ප්‍රසාද අරියකාන්ත සීලනේ අරියකාන්ත සීලයේ තියෙන. එතකොට එයාට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් මොකද්ද මම සතරපා යන්නේ නැහැ කියන ප්‍රතිඥාව දෙන්න පුළුවන් කියනෝනේ. ඒ කියන්නේ ධර්ම 16 කියන කැඩපත් ක්‍රමයේ භාගතුන් වහන්සේ විස්තර කරන ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහනෝනේ. ස්වාමීන් වහන්සේ මෙහා කොහෙද මෙහා පරිනිර්වාණ සූත්‍රයේ. ඔව් එතකොට කියන ආනන්ද මා වෙහසන් නැතුව මා වෙහසන් නැතුව මෙන්න මෙහෙම ධර්ම පරයය ක්‍රමයක් තියෙනවා. එයාට ඕනනම් මොකක් කියන්න පුළුවන්ද? මම නිරේ ශේකරා. තිරිසන් යෝනියේ ශේකරා. ප්‍රේත යෝනියේ ශේකරා කියන සිංහනාදී කරන්න පුළුවන්. ඒ නාදී කරන්න පුළුවන් එයාට. ඒ කියන්නේ සෝවාන කෙනා. ඒ කියන්නේ එයා දන්නව මොකද්ද? මම අපාය යන්නේ නැහැ. අපාය යන්නේ නැහැ කියලා දැනගන්නේ කොහොමද? අපාය යනතරම් මගේ හිත කෙලස්වල බැඳෙන්නේ. එහෙනම් අපායගාමි රාග ද්වේෂ මතුවේ. ඔව් අපාය කියන්නේ දැන් කාන්තාවක් දැක්කම යාට රාගයක් ඇති වෙන්න පුළුවන්. හරිද? ඒ වුණාට ඒකෝස්සේ අර කලින් තිබුණා වගේ බැඳිලා ගිහිල්ලා ඊළඟට ශික්ෂාපද ඛණ්ඩණය කරගෙන විනාශ කරගෙන තමුන්ගේ ජීවිතේ විනාශ කරගෙන එයාගේ ජීවිතේ විනාශ කරගෙන එයාවත් මරාගෙන මැරෙන මට්ටමට යන්නේ. දුවන්නේ නැහැ හිත. ඒ කියන්නේ අපි කොටිමිකුවත් මොකක් වෙනවද? කෙනෙක් බැන්නට ඒක බැනපු වෙලේ පොඩි තරහක් ඇති වෙනවා ටික වෙලාවක් ගිහලා තේරෙනවා මේ සතර මහා ධාතුන්ගේ ආත්ම සංඥාව නිසා නේද මේ දේ සිද්ධ වෙන්නේ කියලා එයා ටික ටික මොකක් කරනවද ඒ රාගේ තුනී කරගන්නවා දේශේ තුනී කරගන්නවා මොහේ තුනී කරගන්නවා හරි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා ඒ බිම්බිසාර මහරජේ හා ඊළඟට අපි බැලුවොත් එහෙම විශාකාව කියලා කියන්නේ දරුවෝ 20ක් හිටපු අම්ම කෙනෙක් ඒතරේ සෝවන් වෙලා දරුවෝ හදන්නේ එහෙමයි ඉතින් අපි හඳු වැඩිවනේ කුකුට මිත්ත වැද්දාගේ बलानी
දුනුයි තල ටික දෙනවානේ. ඔව්. ඒකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ අර තුවාලයක් නැති මිනිහෙක් විසල්ලන්න බය වෙන්න ඕනේ කියලා. ඒ තුවාලයක් නැහැ. ඒකෙන් කියන්නේ වැරදි කරන්න කියන එක නෙමෙයි. නෙමෙයි. ඒකනේ ප්‍රශ්නයක් නෑ. ඒක අර ලුණු කැටේ උපමාවෙන් කතා කරනවානේ. ඒකනේ මහා ගංගාවකට ලුණු කැටයක් දැම්මට ලුණු රස නැහැ. දැනෙන්නේ නැහැ. ඒක පුංචි දෙයකට දැම්මොත් ලුණු රස හොඳට දැනෙනවා කියලා. ඉතින් ඒ නිසා යම් කෙනෙක් ධර්මයේ අහලා එයාගේ ප්‍රඥාව තියෙනවා නම් එයාට ඒක තේරුම් ගන්න පුළුවන් නම් එයාගේ අකුසල් ෂේ වෙනවා. අකුසල් ෂේ වුණාට පස්සේ යාට අකුසල් ෂේ වුණා කියන දැනීම ඇති වෙනවා. ඒක විමුක්තිය සාක්ෂාත් වෙන මුතේ කියලා කියන්නේ අරහත් ඵල විමුක්තිය නෙවෙයි. එයා තේරුම් ගන්නවා මගේ කලින්ට වඩා දැන් බර නිදහස්. කලින්ට වඩා කෙලිස් බරක් මන් ළඟ නැහැ. කලින් වගේ මං දුවන්නේ නැහැ. මේ දෙයක් කිව්වට පස්සේ ඒක ඔස්සේ මේ බැඳීගෙන යන්නේ නැහැ. මෙයාට මේක තේරෙන්න පටන් ගන්නවා. එතකොට එයා තේරුම් ගන්නවා මම සෝවන් වෙච්ච කෙනෙක් කියලා. හැබැයි මොකක් කරන චතුරාර්ය සත්‍ය දන්නවා එයා. අකුසල් ෂේ කරන විදිය දන්නවා. අමුතුවෙන් කෙනෙක්ගෙන් අහගෙන අකුසලේ ෂේ කරගන්න තරම් තැනට වැටෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ සබ්බර්කමචාරින් වහන්සේලාගෙන් මේ අවවාද අනුශාසන ලබා ගන්න නැහැ කියන එක. හැබැයි ලැබුණත් නැතත් එයා යන්න පුළුවන්. පරපත්‍ර රහිත කියන්නේ කාගෙන් උදව් නොලැබ උදව් ලැබුණොත් ඉක්මන් වෙන්නත් පුළුවන් නොලැබුණත් මං වෙනවා. බව හතක් ඇතුළත එයා නිවන් දකින්නවා කියන්නේ. ඊළඟට සමහරකට දැන් චතුරාර්ය සත්‍ය අහනවා. දැන් අපි කිව්වර මම කීවර සාකච්ඡා සිහිපත් කරලා දාන කතා සීල කතා නදී වශයෙන් ඒ යම් ශ්‍රාවකෙක් අපි ළඟට එනවා. ආටෝස් අපි ඇත්තක සාකච්ඡා කරන සතුරු සාමිචී නියලෙනවා. නිලන් පස්සේ ඊට පස්සේ ධර්මයේ පැත්තට යොමු වෙනවා. දැස්සේ අපි ඇත්තක කතා බහ කරගෙන ගියාට පස්සේ යාටත් තේරෙනවා දැන් මේ අපිට තේරෙනවා දැන් මේක කියන්න හොඳයි මේ වෙලාවේ සුදුසුයි කාලේ සුදුසුයි කියලා අපි යාට ධර්මයේ කිව්වට පස්සේ එයාට ඒක එවල තේරෙනවා. නමුත් අර අකුසල් ශේවීමක් ආදී නැහැ. ඊට පස්සේ මෙයා ගිහිල්ලා මොකද කරන්නේ? මේක ප්‍රැක්ටිස් කරනවා. මේක පුරුදු කරනවා. මානසිකාර කරනවා. මගේ කල්යාණ මිත්‍රයෙක් ඕන. සද්ධර්මයේ ශ්‍රවණය කරා. අර කරුණු දෙක පූර්ණේ වුන්නේ නැහැ. ඒ දෙක යා මොකද කරන්නේ? යෝනිස මානසිකාරය සහ ධම්මාන්දම් ප්‍රතිපදාව කියන ආර්ය මාර්ගේ පුරුදු කිරීම කියන එක යා ගෙදර ගිහලා ටික ටික කරනවා. ඒතර කාලයක් ගිහිලා සෝවන් වෙනවා. ඒ අතර යා භාවනා කරනවා. ඒ ඔක්කොම කරලා දැන් දැන් මේ අර අලුත් මතේ කියන අය කියන්නේ භාවනාව අවශ්‍යම නැහැ සෝවන් වෙන්න කියලා. ඒක තමයි මම එතෙන්ට එන්න හදන්නේ. අර එතෙන්ට එන්න හදන්නේ. සෝවන් වෙනුන වඩන්න ඕනේ මාර්ගය මොකක්ද ඉන්නේ? අරසංග මාර්ගයනේ. සකදාගාම වෙන වඩන්න ඕනේ මාර්ගය මොකක්ද? ඒ තරසංග මාර්ගය අර අනාගාම වෙන. එහෙම අරසංග මාර්ගය. රහත් වෙන්න අරසංග මාර්ගය. ආරෂ්ඨංග මාර්ගයේ තියෙන මොනවද අංග? සම්මා දිට්ඨි. එහෙම. ඊට පස්සේ සම්මා සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්ම සමාධි සම්මා වායම සම්මා සති සම්මා සමාධි. සෝවාන් වෙනකොට මොන අංගේ යම් දා තුරකට පිරෙනවට? ඔය අංග 8ම වැඩෙනවනේ. ඔව්. අංග 8ේ අන්තිමට තියෙන්නේ මොකද්ද? සම්මා සමාධි. සම්මා සමාධි. එහෙනම් සම්මා සමාධි කියලා කියන්නේ මොකද්ද? ධානනේ. ඒක තමයි. ඒ කියන්නේ චතුර්ථ ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානයේ තත්ත්වය. ඒ ස්වභාවයේ හිතේ සකස් වෙනවා. ඒ ධ්‍යානෙ සම්බන්ධනෝ කියන කතාව නේද? අනිවාර්යයෙන් ඒ සෝවාන් වෙන මොහොතේ හරි අර විනීවර ඒක තමයි. ඒකේ සකස් වෙනවා. ඒ කියන්නේ සකස් වෙනවා කියලා කියන්නේ ප්‍රථම ධ්‍යානයේ ස්වභාවයේ තමන්ගේ හිතේ සකස් වෙනවා. ඒක තමයි. ද්විතීයික ධ්‍යානයේ ස්වභාවයේ තමන්ගේ හිතේ තියෙනවා. තුන්වෙනි ධ්‍යානයේ ස්වභාවයේ හතරවෙනි ධ්‍යානයේ ස්වභාවයේ තියෙනවා. ඒ සමවැදිලා ඉන්න කියන එක නෙවෙයි. නෙමෙයි ඒක හරියට. ඒ ස්වභාවයේ තමන්ගේ හිතේ සකස් වෙනවා. ඒ සෝවාන් වෙන්න ඒක පිරෙන්න ඕනේ නැද්ද? එහෙමයි. එහෙනම් මොකක් වෙන්න ඕනද? භාවනා කරන්න ඕනේ. භාවනා කරන්න ඕනේ නැත්නම් වැඩ තමන් තුළ වැඩෙන්න ඕනේ. වැඩෙන්න ඕනේ. එතකොට අර තර්ක ඉවරයි. එහෙමයි. ඒ කියන්නේ ආපහු මම ඒ තර්ක ගේන්න. හරිද? ඔව්. කෙනෙක් කියනවා සෝවාන් වෙන්නේ මොකක් කියලාද? බණහන්න භාවනා කරන්න ඕනේ. එතකොට අහන මොකද සෝවාන් වෙන්නේ? අපි හැමෝම ඒගොල්ලෝ එතෙන්ට ගේන තර්කයක් තියෙනවා. සබ්බාසෝ සූත්‍රයේ කියනවානේ අතිපික්කවේ ආසවා දසනේ පහතබ්බා අතිපික්කවේ ආසවා භාවනායේ පහතබ්බා කියනවා. ඒගොල්ලෝ කියන්නේ භාවනාව තියෙන අනාගාමී රහත් වෙන්න මේ දර්ශනයෙන් තමයි සෝවාන් සකදාගාමි වෙන්නේ වගේ ගැත්තා ඒගොල්ලෝ කියන්නේ. හරි. දර්ශනයෙන් සෝවාන් වෙන්න හරි. මොකද්ද දර්ශනය? සම්මා දිට්ඨියනේ. එහෙමයි. සම්මා දිට්ඨිය තියෙන කෙනාට මොකද්ද වැඩෙන්නේ? සම්මා ඉතුරු අංග හතනේ. ඉතුරු අංග හත වැඩෙන සම්මාගමයි කියලා කියනවානේ. ඒතොර සම්මා දිට්ඨිය පූර්වාංග කරගෙන සම්මා සතිය සම්මා සතිය සම්මා සමාධියත් කියන මේ තුන එකාසු කරගෙන ඉතුරු අංග ටික වැඩෙනවානේ. ඒ වැඩෙනවා නම් මොකද්ද වැඩෙන්නේ? මොකද්ද භාවනාව කියන එක තේරුමින්ද? එහෙමයි. වැඩීමනේ. වැඩෙනවා කියන්නේ. එහෙම කුසල ඔය ඉතින් භාවනා කරන ඕ නැද්ද? වැඩෙනවා කියන අර්ථයෙන් ගන්න භාවනාව කියන්නේ. වැඩෙනවා කියන අර්ථයෙන් ඉන්නේ. පුරුදු කරනවා පුහුණු කරනවා. සෝවාන් වෙන්න මොකද්ද කරන්න ඕනේ? ආර්ය මාර්ගයේ පුහුණු කරන්න ඕනේ. ඒතර ආර්ය මාර්ගයේ පුහුණු කරනවා කියන එකට භාවනාව කියනවා. භාවනා තමයි. එහෙමයි. එහෙමද? අපි ආර්ය මාර්ගයේ මොකක් කරන්න ඕනද? භාවනා කරන්න ඕනේ. ඒ කියන්නේ වඩන්න ඕනේ. ඒතර හරිනේ. ඔව්. නෑ ඒක තමයි අපි දැන් ඇත්තටම නැත්තම් විශාල පිරිසක් නෑ මම අරකට ගේන්න අරකට මම කඩන්නේ කරන්න එහෙමම. ඒ කියන්නේ මොකද්ද වා කියන්නේ මේ සබ්බාසෝ සූත්‍රේ භාගතුන් වහන්සේ දේශනා කරන ක්‍රම ඒ කියන්නේ ක්‍රම හතක්. හතක් කියනවා. ඒ හතම වැඩෙනවා එකට වැඩෙන්නේ මේ ප්‍රත්‍යක්ෂා කරලා ඊට පස්සේ අරක එහෙම නෙවෙයි එක තැනක තියෙන දැන් බොජ්ජංග ධර්ම හත වඩන්න කියනෝනේ භාවනාවෙන් එක තැනක කියන බුදුහාමුදුරුවන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ බොජ්ජංග ධර්මයේ නොවැඩිය යුතු කාලය තියෙනවා වැඩිය යුතු කාලය තියෙනවා දන්නවද ඉන්දිකේ එහෙම එක ඒ කියන්නේ සති ධම්මචි විරී පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියලා බොජ්ජංග ධර්ම තියෙනෝනේ එතකොට බොජ්ජංග ධර්ම හැම වෙලාවෙම වඩන්නේ එහෙමයි
එක වෙලාවක නොවැඩිය යුතු අවස්ථා තියෙනවා වැඩිය යුතු අවස්ථා තියෙනවා යම් කෙනෙක්ගේ හිත ඇතුළත හැංගිලා ඒ කියන්නේ නිදිමත අලස ගතියට බැසගෙන තියෙන හිත එතකොට එයා මොකක් කරන්න ඕනද සති සම්බොජ්ජංගේ කොහොමද තියෙන්න ඕනේ ඒ කියන්නේ සතර සතිපට්ඨානය තුළ පවතිනව සිහිය තියෙන්න ඕනේ විශේෂයෙන් විරිය එතකොට එයා මොකක් ඇතුළත හැංගිලා තියෙනකොට ධම්මචේ විරිය පීති කියන බොජ්ජංග ධර්ම තුන වඩනවා පස්සද්ධ සමාධි උපේක්ඛා කියන තුන වඩන්න එපා කියලා බාගතුන් හස විස්තර කරනවා. ඒක සමාධිය සමානයි තීන විද්‍යාවේ අනිත් පැත්තෙන්. ඔව් සබ්බාසෝ සූත්‍රේ නේ සමානයි නෙවෙයි. ඒ කියන්නේ සබ් මේ සමාධිය කියලා කියන්නේ හිතේ එකඟ බවනේ. ඒතොර එකඟ බව තුල ඉන්නකොට එයාගේ අකුසල් සම්පූර්ණයෙන් ෂේවලා නොවුනොත් අර බරපතල අකුසල් එක්ක එයාගේ හිත නොවැඩෙන හිතට පහර වදින්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මේ සමහර තැන් තියෙන හිත වැඩි යුතු සමහර තැන් තියෙන හිත අත්හැරිය යුතු සමහර තැන් තියෙනවා දැන් අපි සමහර දාට අපිත් එක්ක භාවනා කරන ඒ කියන්නේ අපින් ආවාද අනුශාසනා ගන්න එන අයට අපි කියන සම්මාස මෙහෙමයි සිතේ වේගය වැඩි එතකොට අපි අනිත් විදිහට මෙනෙහි කරන තව තව වේගය වැඩි වෙලා එපා වෙනවා වීරිය කරන්න කරන්න මොකක් වෙනවද එයාගේ උද්දච්චය වැඩි වෙනවා ඒ නිසා මම ඒකයි කියන්නේ මම නිතර අවධාරණය කරන එක අන්තර්ජාලයෙන් භාවනා කරන්න යන්න එපා මොකද බොජ්ජංග ධර්ම වැඩි යුතු අවස්ථා තියෙනවා අපි දැන් ඔන්න සූම් එකෙන් පැයක් භාවනා කරනවා හරිද ඔන්න අවවාද ටිකක් දෙනවා ඊපස්සේ දැන් මෙයා පළවෙනි පරයන් කියන පළවෙනි පරයන් කී හිටියට පස්සේ අපි දැන් මට සම්මුඛයෙන් ඉන්නකොට මම දන්නවා ආනාපාන සතිය වඩන ඕන උචුං කායන් පනිදාය පරිමුඛන් සතින් උපට්ඨපෙත්ත අපි ළඟට එන තරුණ ළමින් අපි පරයන්ක පවා හදනවා කොන්ද කෙලින් තියෙන්න ඕනේ සුඛාසන පద్මාසන අර්ධ පద్මාසන ඒවැ හරියට වාඩි වෙන්න ඕනේ ධ්‍යාන වඩන ඕන වඩන පිළිවෙලක් තියෙනවා මෙත්සිත මෛත්‍රිය එක පැත්තෙන් අපි ඒක පස්සේ කතා කරමු හරිද ඒක වෙනමම ගන්න ඕනේ එතකොට මේක වඩන පිළිවෙලක් තියෙනවා ඒ වඩන පිළිවෙල දන්නේ නැතුව ඔහි මේ කවුරුරි හාමුදුරුවමක් කියපු පළියට මේ සසර භයානකයි පෑගාන භාවනා කරන්න ඕනේ කියලා කියපු පමණට භාවනා කරන්න යන්න එපා මොකද ඔබට ඕකේ ප්‍රතිඵල එන්නේ තව අවුරුදු 30 40ක් ගියාට පස්සේ එතකොට අර අපි කැලෑවල දැකපු අපි ආරණ්‍ය වල දැකපු අර අහිංසක දුප්පත් අහිංසක මිනිස්සු වගේ උපත් අසර නැවේ. ඒ නිසා ඔබ ගිහි ජීවිතයේ සම්පූර්ණ කර යුතු කොටස් ටික සම්පූර්ණ කරන මේ සමහර වික්ෂුන් වහන්සේලා ඉන්නෝ ඉන්දික කියන්නේ ගිහියන්ට හැදෙන්න බණ ටික විතරමයි. එහෙමයි එහෙමයි. ඇයි ඒ? උන්වහන්සේලා දන්නවා. මොකද්ද? ගිහි ජනතාවට දෙන්න ඕනේ මොකද්ද කියලා. එතකොට සමහර වික්ෂුහු චෝදනා කරන මොකද්ද? ගැඹුරු දේවල් දන්නේ නැහැ. ඒව දන්නේ භාවනාවක් ජීවිතේට කරලා නැහැ කිසිම ගුරු හසුරැල්ල ලැබිලා නැහැ ඒ නිසා විනිශ්චය කරන්න මොකක් වෙන්න හොඳ නැද්ද කලබල වෙන්න හොඳ නැහැ ඒ නිසා විනිශ්චය කරන එක හරි පරිස්සමෙන් කරන්න ඕනේ එහෙම නොවුනොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දැන් ඒ නිසා ඒ පැත්ත එහෙමයි එතකොට ඉන්දික දැන් අර සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙන ඒ කියන්නේ අපි ගෙනාවර බොජ්ජංග ධර්ම වලට එතකොට ධම්මචේ කියලා කියන්නේ ධර්මයේ මනසිකාර කිරීමනේ ආයතන ධාතු පටිසම්පද පංච උපාංශකන්ද වශයෙන් ධර්මයේ මනසිකාර කරනවා වීරය කියලා කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරයෙන් ඒ වීරය වඩන්න පුළුවන් නොවඩන්න පුළුවන් තැන් තියෙනවා මං කිව්වනේ ඊට පස්සේ ප්‍රීති කියලා කියන්නේ ඇතිවන්නා වූ ප්‍රීතිය එහෙමයි එතකොට ඉන්දික මේ හිත පිටත විසිරිලා තියෙනවා නං එහෙමයි කියන්නේ හිත ඔකේ ඔහි අරමුණු අරමුණු කරා යනවා එතකොට මේ අර බොජ්ජංග ධර්ම තුන වඩන්නේ මෙහෙමයි ධම්මචේ විරීපීති කියන තුන වඩන්නේ මොකද වැඩිවොත් මොකද වෙන්නේ අපි තුමු දැන් ඔන්න සිතවිලි ගලාගෙන රාගාදී සිතවිලි උද්දීපෙන උද්දීපෙන වීගින 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 එනවා එතකොට මෙයා මොකද කරන්නේ තත්පිටි කරන මෙව කරගෙන වීර කරනවා ඒ කරන්න කරන්න මොකද වෙන්නේ අර උද්දච්චය තව තව වැඩි වෙනවා ඕක හොඳට පැහැදිලි වෙනවා එක අවස්ථාවක මට මතක විදිහට අනුරුද්ධ මහරහතන් වහන්සේ සාරිපුත මහරහතන් වහන්සේට කියනවා මට දහසක් සක්වල බලන්න පුළුවන් දහසක් හෝ දසදහසක් සක්වල හරිද මට බලන්න පුළුවන් ඒත් මගේ සිත ආශ්‍රව වලින් මිදෙන්නේ නැහැ නේ ආශ්‍රමතුන් කියලා. එතින් සාරිපුත් මහරහතන් වහන්සේ මට බලන්න පුළුවන් ඒක තමයි ඔබේ මාන්නේ. එහෙමයි. ඒ අනදි වශයෙන් එතන තියෙන කාරණේ විස්තර. එතකොට යෝගියෙකුට භාවනා කරන කෙනෙකුට ඒක විස්තර කරන්න පුළුවන් ඉන්නේ ළඟ ඉන්නකොට. එහෙමයි. එතකොට අර හැම ඈත ඉන්නකොට අපි දන්නේ නැහැ මොකද්ද කරන්න කියන එක. ඊළඟට මේ ඒක පැහැදිලිව විස්තර කරනවා එතන. ඊට පස්සේ මම අර බොජ්ජංග වලට මෙන්නම්. ඊට පස්සේ පිට මේ හිත ඇතුළත හැංගෙන්න පුළුවන්. ඇතුළේ හැංගුණාම මොකක් කරන්න ඕනද? අර තුන වඩන්න ඕනේ. අනිත් තුන වඩන්නේ නැහැ. ඒ කියන්නේ ධම්මචිය, විරිය, පීති කියන තුන වඩන්න ඕනේ ඇතුළේ හැංගුණාම. පස්සද්ධ සමාධි උපේක්ඛා කියන තුන වඩන්නේ. පස්සද්ධය කියලා කියන්නේ හිතේ කය තුන සැහැල්ලු බවයි. සමාධි කියලා කියන්නේ එකඟ බව. උපේක්ඛා කියලා කියන්නේ මධ්‍යස්ස ස්වභාවය. ඔහේ බලා ඉන්නේ ඒ වෙලාවට. ඒ වෙලාවට මොකක් කරනොත් දැඩිසේ වීරය කරලා අර හැංගුණු හිත මොකක් කරන්න ඕනද? එළියට ගන්න උත්සාහවත් කරන්න ඕනි. අර පිටත විසිරිච්ච වෙලාවට මොකක් කරන්න ඕන? සමහරට අපි කියන නිදහසේ හිතට යන්න දෙන්න. හිතට යන්න දීලා බලා ඉන්න මොකද වෙන්නේ කියලා. සමහර අවස්ථා තියෙනවා එපායි හිතට එහෙම කරන්න. හිතට එක ෆයිට් කරන්න. ඒ කියන්නේ ඒ නිසා තමයි කියන්නේ මොකද්ද?
මේක මේ ඕගොල්ලෝ හිතන සර්පයාගේ වැරදි කෝණෙන් අල්ලගත්තොත් මොකක් වෙනවද? තමන්ටම දෂ්ට කරනවා. ඒ නිසා හරි පරිස්සමෙන් මේ පහරේ යන්න පටන් ගන්න ඕන. එහෙමයි. දැන් ඒක මම හිතන්නේ අපි හැම හරි වැදගත් නැත්තම් අර අර කිව්වගේ දවසට පැය තුන ගානේ තමන්ට නොගැලපෙන භාවනාවක් කරන්න ගියොත් එහෙම අර වංශිකව අවුරුදු 20කින් 30කින් සමාලාවට මේ ස්නායු රෝගියෙක් මානසික රෝගියෙක් වීම තමයි අපිට ප්‍රතිඵල තියෙනවා. එහෙමයි. ලැබිලා තියෙනවා. එහෙනම් මට අත්දැකීමෙන් ලැබිලා අත්දැකීම කියන්නේ මම දීලා නෙවෙයි. එහෙමයි. අපි ඉන්දික මේ විදිහට මේ ධර්මයේ කියන්නේ මේ මිනිසුන්ට මේ භාවනාව මේ විදිහට වැඩි යුතුයි මේ විදිහට නොවැඩි යුතුයි කියලා කියන්නේ අපේ හිතලුවක් නෙවෙයි. එහෙමයි. අපේ ආචාර්ය පරම්පරාවල අපි ඇසකර භික්ෂුන් වහන්සේලා අතර අපි හිටපු ආරණ්‍ය සේනාසනවල අපිට අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් අපේම අත්දැකීම් විතරක් නෙවෙයි. අතීතයේ වැඩි හිටපු අවුරුදු 80 90 ජීවත් වෙච්ච භික්ෂුන් වහන්සේලාගේ අත්දැකීම්. ඒතර ඒ භික්ෂුන් වහන්සේලා අතීතයේ වැරදි භාවනා ක්‍රම උගන්වලා ඒ භාවනා ක්‍රම අපිට පේන වර්තමාන සමාජයේ උගන්වන භික්ෂුන් වහන්සේලා. ඒතර අර අතීතයේ ඒ භික්ෂුන් වහන්සේලා ඒ භාවනා ක්‍රම උගන්වලා වැරදිලා මානසික රෝගී වෙච්ච මිනිස්සු ටික අපිට අත පේනවා. පේද්දී අර හාමුදුරුවෝ වර්තමානයේ මේ වැරදි ටික උගන්වනකොට අතීතයේ අර මිනිස්සුන්ට මොකක් වේද? ඒ අනුකම්පාවෙන් හින්දායි කියන්නේ. එහෙම නැතුව කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ වහන්සේ මේ ඇයි එහෙම භාවනා කරනවට මිනිස්සු අකමැතිද? ඇයි සමාධිය වඩනවට නැහැ මං හරි කැමැතියි. මේ ලෝකයේ සියලු සත්‍යය මේ සසරෙන් නිදහස් වෙනවට මං හරි කැමැතියි. හැබැයි හිස ගිනිගත්තු කෙනෙක් ඒ ගින්න නිවන්න කලබල වෙන්නේ නැහැ. මොකක් වෙන්න ඕනේ? දැන් වෙලාදීන අපි හංගනේ හිස ගිනිගත්තු කෙනෙක් ගින්න නිවා ගන්න කියලා හිතාගෙන ඔලුවට දාගෙන පෙට්‍රල් මං හිතා. ඒකද මේක කලබල වෙලා වතුර කියලා හිතේ තියන්නේ පෙට්‍රල් දා ගන්න ඕනේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඔබ ඉස්සෙල්ලාම ගින්න නිවා ගන්න මොකෙන්ද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ මොකක් කරන්නේ? එතෙන්ට වෑයම් කරන්න ඕනේ. වතුර පොකුණක් තියෙන තැන ටක් ගාලා බලන්න. ටක් ගාලා පිදුරු පොඩකට ගිහලා ඔලුව ගහුවොත් මොකද වෙන්නේ? තව ගිනි ගන්න. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් ඔය ඒ කියන්නේ පරිරේක බැඳගෙන ගිනි ගන්නකම් බලන් ඉන්න කියලා. නෑ. අදිමාත්‍ර ප්‍රඥාවත් අදිමාත්‍ර සිහියත් යොදාගෙන ඒ කටයුත්ත නිරත වෙන්න කියලා කියන්නේ. සමහර මම ඔය දැකලා තියෙන සමහර අය කියනවා මෙහෙම ඒ කියන්නේ මේ සබ්බේ පුතුච්චන උන්මත්තක. එහෙමයි. සීල පුතුච්චන උන්මත්තක. එහෙමයි. උන්මත්තක විය කියලා තියෙන්නේ. එහෙමයි එහෙමයි. මතරේ බඳුයි කියන්නේ. ඒ කියන්නේ ඒ වගේ දැන් යම් ආකාරයකට මේ ලෝකේ එකක් මේ මුල් බුද්ධ දේශනාවේදී ඔබ වහන්සේට හම්බෙලා තියෙනවද කොහෙද? මං එහෙම නැත්තම් කියන්නේ නැහැ ඉන්දික. ඒ කියන්නේ සාමාන්‍ය මුල් බේ බුද්ධ දේශනාවේ නැති දෙයක් මං කියන්න හරි බයයි. මොකද එවිඩන්ස් ඇහුවොත් එහෙම මේ හරි මොකද තියෙන හින්දාම තමයි බොහෝ දුරට කියවෙන්නේ. ඉතින් එතකොට මම කියන්නේ ඉන්දික අර බොජ්ජංග ධර්ම කියන ඒවා. එතකොට නොවැඩිය යුතු තැන් තියෙනවා. වැඩිය යුතු තැන් තියෙන නිසා ඒවා හරි පරිස්සමෙන් වඩන්න ඕනි. ඊළඟට අනිත් කාරණාව තමයි ඉන්දික මේ අර සබ්බාසෝ සූත්‍රේ වාමකින් ඇහුවානේ. එතකොට දැන් ඔන්න භික්ෂුන් වහන්සේනමක් ඉන්නවා. දැන් ඔය කිව්ව භාවනාවේ ක්‍රම එහෙම වඩන්න ඕනි කියලා දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ දුරු කළ යුතු දේවල් දුරු කිරීමෙන් සේවනේ නොකර යුතු දේවල් සේවනේ නොකිරීමෙන්. ඒ කියන්නේ පරිවර්ජන පහතබ්බද? ඔව් ඒ කියන්නේ අපි හිතමු මෙහෙම ඇත්තු ඉන්නවා. අපි සිංහලෙන් කතා කරමු. පාලිව පැත්තකින්ම තියමු. හරිද? එතකොට අපි කියනවා දරුණු මිනිස්සු ඉන්න තැනකට අපි යනවා. ඒ මිනිස්සු අපිට බයිනෝ, දොස් කියනෝ, ගරහනෝ. ඒ නිසා අපිට කෙලස් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ මිනිස්සු අපි දුරු කරනවා. ඒ මිනිස්සු ඈත් කරනවා. එතකොට ඒ ඈත් කරලා ඉවර වෙලා ඔක්කොම කළාද භවනා කරන්න කියන්නේ? එහෙමයි. ඒක ස්ටෙප් බයි ස්ටෙප් නෑ. මේ සත්‍තිත් බෝධිපාක්ෂික ධර්මම එකට වැඩෙන්නේ. අර මං කිව්වේ ආනාපානස්තිය වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩනකොට පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය මාර්ගයේ ඔක්කො ආර්ය මාර්ගේ වඩනකොට ඉතුරු ටිකත් වැඩෙනවා. ඒ නිසා මේ ඔක්කොම එකට කැටි වෙලා තියෙන නිසා තමන්ගේ තියෙන නොහුගත්කමට තමන් ධර්මයේ පිළිබඳව තියෙන අව්‍යක්ත බවට සාධක තමයි එහෙම කියනවා කියලා කියන්නේ. ඒ නිසා යම් කෙනෙකුට බණ අහපු ගමන් සෝවන් වෙන්නත් පුළුවන්. බණ අහලා ටික කාලයක් ගිහලා සෝවන් වෙන්නත් පුළුවන්. බණ අහලා කාලයක් ගිහලා සෝවන් නොවි පරලෝ යන්නත් පුළුවන්. දැන් විමුක්තායතන සූත්‍රයේ කරුණු පහක් කියනවනේ විමුක්ත මේ මාර්ගවල බලන්නේ. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ජායනය, ධර්ම මෙනෙහි කිරීම, ධර්ම සාකච්ඡාව. ඔව්. එතකොට ඕකෙත් ඉතින් අපේ හරි එකක් කරන් තියෙනවා. ධර්ම සාකච්ඡා, ධර්ම දේශනය කියන එක කරගෙන තියෙනවා. ධර්ම ශ්‍රවණය විතරක් කරගෙන. ඔව්. එහෙම කරන් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අර ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩාක් දහම් කොටස් දැනගන්න එක නේ වැදගත් වෙන්නේ. බුදුරජාණන්සේ අහන දැන් සමහර අය කියනවා ධර්ම කතික වෙන්නේ කොහොමද කියලා. කොහොමද ඉන්නේ ධර්ම කතිකෙක් වෙන්නේ? ඒ කියන්නේ ධර්ම කතික වෙනවා, ධර්ම කතික වෙනවා. කවුද ධර්ම කතික භික්ෂුව කියන්නේ? කවුද වහන්සේ කියන්නේ? නෑ, ඔයා දන්න විදිහට. ඒ කියන්නේ මේ සතර පද ගාථාවෙන් දැනගෙන එහි අර්ථය පිණිස යම් කෙනෙක් පිළිපන්න නම් එයා තමයි ධර්ම කතික වෙන්නේ. ඇයි? අස්සචි මහරහතන් වහන්සේකින් ධර්මයේ නොහැව්වා නම් අපි උපතිස්ස පරිබ්‍රාජකතුමා අද සාරිපුත්ත රහතන් වහන්සේ නමක් ගැන අපි කතා කරන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ නමක් ගැන කතා කරන්නේ ගොඩක් ධර්මයේ දැනගත්තු කෙනෙක් ගැන නෙවෙයි. මොකක්ද?
මම වැඩිය දන්නේ නැහැ මම චුට්ටයි දන්නේ මං ළඟදි පැවිදි වෙලා තියෙනවා මම පැවිදිලා ගොඩක් කල් නැහැ ඒ ධම්මා හේතුඵවවා තේ සංහේතුන් තථාගතෝ වාහ කියන කහදි තමයි සාරිපුත්ත පරිබ්‍රා ඒ කියන්නේ සාරිපුත්ත එතකොට වෙලා හිටියේ නේ එතකොට කිව්වේ උපතිස්ස පරිබ්‍රාජකතුමා සෝවාන් ඵලයේ සාක්ෂාත් කර ඒ නිසා යමෙක් කියනවා නම් මං ගොඩක් දන්නවා ඒක නේ වැදගත් වෙන්නේ මොකද්ද ඒ භික්ෂුවේ තුල හැසිරෙනවද කියන එක ඒක මම නිතරම කියන්නේ කෙනෙක් ළඟට ආවට පස්සේ එයත් එක්ක ටික කාලයක් ඇසුරු කරන්න සාකච්ඡා කරන්න මොකද අපිට ගොඩාක් භික්ෂුන් වහන්සේලා අතර සමය ලැබුත් දාගන්න එක නෙවෙයි ඕන හරි ප්‍රඥාවන්තයෝ ටික අප කියන්නේ එක පුන් සඳින් දුරු වේලව ගණන් අඳුරු ඒ වගේ පිරිසක් හදන්න ඕන හැබැයි අපි අඳුරු කියප කතාව හරියටම හරි හැබැයි ඒකෙදි මෙන්න මෙහෙම පොඩි පරිස්සම් වෙනවා දැන් ඔය පොත් කියවන්න ඕනේ කියන එක ඔය ධර්මයේ විකෘති කරන මේ අධර්මයේ පතුරවන අයත් කියන කපටි කතාවක් ඔබස් දන්නවනේ මං කියන්නේ නෑ මම කියන්නේ පොත් කියවන්න එපා කියන්නේ නෑ මොකද නේද ඒක එපා කියද මේ සුනීත සෝපාක රහත් උනේ පොත් මේ කියවල නෙමෙයි කියලා කියන එක ඒ කියන්නේ මේ සුනීත සෝපාක රහත් උන කතාව නෙමෙයි අර අර ඒගොල්ලෝ කියන බොරුව ත්‍රිපිටකයේ මිනිස්සු කියවන්න ගත්තොත් අහු වෙනවනේ නෑ ඉන්නක දැන් ත්‍රිපිටකේ එතකොට පොත් තිබු නෑනේ කියන්නේ ඔව් ඒක හරි තිබුණේ අනිත් එක මේ සෝපාක මේ මේ හම්දුරංගේ මේ දැනුම තේරෙනවා අර කුමාර ප්‍රශ්න කියවන කුද්දක පාඩවර ඒක නාමකින් ඒක නාමකින් ඒ නාමකින් සලාම වෙන එතකොට මේ ඉතාලි සෝපාක කියන්නේ මේ නිකම්ම නිකම් මේ එකපාර මේ 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 මොඩෙක් නෙමෙයි ධර්මයක් තියෙන කෙනෙක් කියන ධර්මයක් මේ සසර පුරාවට ප්‍රඥාව වඩපු කෙනෙක් එහෙම කෙනෙක් නිසා තමයි අසුරසණින් ඒක මම ඒ කියවපේ හම් දැන් ගොඩක් අය ඔය ඔය හතරපද ගාථාවේ කතාව කියනවා මේ වෙනමකටත් මේ අර තමන්ගේ අධර්මයේ හංගගෙන කියන්නේ ඔය අධර්මවාදීව හරි කැමති ලංකාවේ මිනිස්සු ත්‍රිපිටකය කියවන්නේ නැත්තම් අර තමන් කෝට් කරන කැලි ටික විතරක් තමන් කියන ටික අහන් ඉන්නවා මේ මෝඩ ගෝලිය ටිකක් හදනවට නෑ මම කියන්නේ ත්‍රිපිටකය කියවට කමන්නේ ත්‍රිපිටකය කියවන්න හැබැයි මම කියන්නේ මජ්ක්‍ධිමනිකාය සංයුක්තනිකාය කියවන්න මජ්ක්‍ධිමනිකාය සංයුක්තනිකාය කියවන්න නිවන් දකින්න ඕන කියන හැබැයි ඊට කලින් සිංහලෝවාද සූත්‍ර වයක්කපච්ච සූත්‍ර ඒ සූත්‍ර එක කියවල තමන්ගේ ජීවිතයට අර ගිහි විනේ අගාරික ප්‍රතිපදාවනේ ලෞකිකේ ඒ ලෞකිකත්වයේ තුල ස්ථාවර වෙන්න පුළුවන්. බුදුරජාණන් සත්තාරිෂ මහ සූත්‍රයේ කියනෝනේ. දැන් සම්මාදිට්ඨිය දෙආකාර කරනවා. මිත්‍යාදිට්ඨිය දෙආකාර කරනවා. පුළුවන් නම් හොයාගන්න ඉන්දික. එහෙමයි. ඔය 40 ආකාර විදිහට ඔක විස්තර කරන්න පුළුවන් කෙනෙක්. එහෙමයි. ඒ කියන්නේ 40ම. එහෙමයි. සම්මාදිට්ඨිය දෙආකාර විදිහට. මිත්‍යාදිට්ඨිය දෙආකාර. මොකද්ද මිත්‍යා විමුක්තිය? මොකද්ද මිත්‍යා විමුක්තිය ඥාන දර්ශනය? ආශ්‍රව සහිත මිත්‍යා විමුක්තිය, ආශ්‍රව රහිත මිත්‍යා විමුක්තිය, ආශ්‍රව සහිත සම්මා විමුක්තිය, ආශ්‍රව රහිත. එහෙමයි. එහෙමයි විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. එකින් එක වැඩෙන හැටි කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් ඉන්නේක තථාගතයන් වහන්සේට හෝ තථාගතයන් ශ්‍රාවකෙට හෝ නැත්තම් තථාගතයන් වහන්සේගෙන් ඒක අහගත්තු කෙනෙකුට විතර වෙන කිසි කෙනෙකුටක නිවැරදිව නිර්වෝල්ව විස්තර කරන්න බෑ. විස්තර කරයි. එහෙම කියපු ගාන විස්තර කරයි. හැබැයි නිවැරදිව නිර්වෝල්ව එකින් එක වැඩෙන හැටි කියලා දෙන්න බෑ. ඒ කියන්න පුළුවන් එහෙම කෙනෙකුටම විතර ඒ නිසා මේ ශාසනයේ දුර්වල නැහැ. ශාසනයේ ශක්තිමත්. අපිට ඕනි එවැනි භික්ෂු පරපුරක් හදන්න. එවැනි භික්ෂු පරපුරක් හැදුනොත් ওই තියෙන අධර්මයේ සුණු විසුණු වෙලා යනවා. ඒ කියන්නේ ආයේ ඒකට මේ වෙනම සංවිධාන හදාගන්න පණත් ගේන්නේ මොකක්වත් ඕනේ නැහැ. මොකක් වෙන්න ඕනද? අපි හැදෙමු. දැන් ඇත්තටම මේ මේ දේශනා වහනයි ඉන්න මොකක් වෙන්න කැමතිද? මේ සම්බුද්ධ ශාසනය රකින්න කැමති. ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිදි භික්ෂුවක් වෙන්න පුළුවන්, කාන්තාවක් වෙන්න පුළුවන්, පිරිමියෙක් වෙන්න පුළුවන්, වයස බාල කෙනෙක් වෙන්න පුළුවන්, තරුණ කෙනෙක් වෙන්න පුළුවන්, මහලු කෙනෙක් වෙන්න පුළුවන්. එන්න අපි එකතු වෙලා මේක ගොඩ ගමු. තනි තනිව නැගී සිටමු. මොකද තනි තනිව නැගී ඉන්නකොට තමයි ලොකු පිරිසක් හැදෙන්නේ. ඒ නැගී සිටින්න ඕනේ ඔබ ඉන්න තැන මිදගෙන. අපෙන් ධර්මය අහගන්න, අහගෙන ගිහිල්ලා එතන ඉඳන් පුරුදු කරන්න. විවේකයේ අවශ්‍ය නම් කැලේකට යන්න. ඒ කියන්නේ කැලේට යන්නම කැලේට යන හැමෝම නිවන් දකිනව නම් කැලේ ඉන්න කොටිවලසුත් නිවන් දකි. කැලේට යන්නම ඕන නැත්තම් ගමේ ඉන්න ඔක්කොමත් නිවන් දකි. නැහැ වනේට යන්නේ විවේකයේ පතාගෙන. ඒ නිසා වනේට යන්න කැමති අය කැලේට ගිහලා ආරණ්‍ය වාසී වේක පුරන්න. ගමේ ඉඳගෙන මේක පුරුදු කරන්න කැමති අය ගමේ ඉඳගෙන පුරුදු කරන්න. කෝලාහල ගැටෙන අපිට අවශ්‍ය නැහැ තවත්. ඒ නිසා අපි ඇතුලේ ශක්තිමත් වෙමු. එහෙම වුණාට පස්සේ මේක හරි ලස්සන ශාසනයක් බවට පත් වෙනවා. ඒක තියනවා මොන තැන්ද? පල්ලියේ තියනවා ඒක. පල්ලියේ සමගිව රැස් වෙනවා. සමගිව සාකච්ඡා කරනවා. සමගිව විසිරන. දැන් ඕගොල්ලන්ගේම නාලිකාව මම දැක්ක ඉන්දික. කෝ සමගිය ඒ කියන්නේ අර එකතුනේ භික්ෂුන් වහන්සේලා අර ගිහි කෙනෙක් අල්ලගෙන අර රහත් කියලා හිතාගත්තු කෙනෙක් ඈ ඊට පස්සේ තව හාමුදුරන් බුදු අපේ බුදු සමිඳුන් තවම වැඩ වෙසෙති ඈ ඒ ඒ එහෙම එකක් පාටයක් කර අර රණ්ඩු වෙනවා ඒ ඇස්සේ අපි දකින සමහරට කමෙන්ට්ස් එහෙම තියෙනවා මොකද්ද ඒ කියන්නේ දෙගොල්ලොම් ප්‍රතික්ෂේප කරන සමාජයේ ඒ නිසා අර විවෘත වෙනකොට අධර්මයේ විවෘත වෙන්න හොඳ නැහැ කියනෝනේ බබලන්න නැහැ කියනෝ ඉතින් ඒකට හොඳ තෝරන්නක් මේ සාකච්ඡාව ඒ කියන්නේ ඕගොල්ලෝ මේ හදපු මාධ්‍ය අවකාශය ඒකන හොඳ තෝතැන්න.
ඇත්ත මිනිස්සුන්ට තීරෙන්න පටන් ගන්නවා. ඒතර මිනිස්සු හරි දෙක අධර්මයයි ධර්මයයි අපි හඳුනන දෙකම විවෘතයි. මොකද විවෘත වෙද්දී අධර්මයේ වහන්සික වගේ නැති වෙනවා. මේ ධර්මය බබලනවා. ධර්මය කියන්නේ සූර්යා මේ විවෘතෙන් බබලනවා. චන්ද්‍ර මණ්ඩලයේ විවෘතෙන් බබලනවා. ඒ වගේම තමයි ධර්මයත් විවෘතෙන් බබලනවා. ඒ වගේ තමයි ස්ත්‍රිය ස්ත්‍රී කෙනෙක් නා විවෘත නොවන තරමට හොඳයි. කියන්නේ බබුණන්ගේ වේද මන්ත්‍ර සහ මේ දේවවාදී නේ මිත්‍යා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි. මිත්‍යාශ්‍රේ වැහිලා තියෙන්න ඕනේ. හැමෝම දැන් ඔයා ජ්‍යොතිෂ පැත්තේ තියෙන හින්දා මං අහන හැමෝම ජ්‍යොතිෂය දැනගත්තොත් ඕගොල්ලන්ට ගාණක් හම්බ කරගන්න හම්බෙන්නේ නැහැ නේද? හැමෝම දන්න ඕනේ කේන්දර හදන්න. හැමෝම දන්න යంత్ర මන්ත්‍ර ටික. ඒක දැන් ඔය හැම එකටම එහෙම දැන් ලංකාවේ හිතන්නකෝ හැමෝම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තොත්. ඔව්. ඔක්කොම දන්න ඕනේ. ඔව් හැබැයි මෙහෙම එකක් තියෙනවා අපි හඳුන්නේ. දැන් ඒක අනාගතේ වෙනවා. දැන් ඔය Google එකත් එක්ක අන්තර්ජාලයත් එක්ක වෙන එක හොඳක් තමයි. අර සන්නස්කල කියන වගේ අනාගතේ මේක මේ දැනුමේ හයිරාකි ඒ කියන්නේ මේ අයියලා ඉතුරු වෙන්නේ නැහැ ලෝකේ අනාගතේ. මම සන්නස්කල කියපින් දම ගන්න. අර එක හාමුදුරුවමක් ඇවිල්ලා මේ ළඟදී. ආ හරිද? කලාවෙන් හිතනිය වෙනවා. ආ ඒ කියන්නේ සංගීතය පුරුදු කරන්න ඕනේ පුහුණු කරන්න ඕනේ කියලා කියනවා. භික්ෂුන් වහන්සේලා සංගීතය කරන්න ඕනේ කියනවා. බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි ආර්ය විනේහි නැටීම කියලා කියන්නේ උමතුවක් උමතුවන්නේ උමතුවක් නැටීම කියලා කියන්නේ ගීතය කියලා කියන්නේ හැඬීමක් කොක්කඩලා සිනාසීම කියලා කියන්නේ කොල්ලන්ගේ වැඩ නිසා මහන්නේව කරන්න එපා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ ඇත්තයි එතන මේ වචනේ ඉතන අපි හඳුන කොල්ලෝ කියලා කියන්නේ මේ තරුණ කියන එක නෙමෙයි අර මේ අඳබාල වගේ අර්ථයක් වගේ මොඩ කියන අර්ථයෙන් කියන්නේ බාලින්ගේ වැඩක් කියලා කියන්නේ බාලින්ගේ වැඩක් කියන්නේ කොක්කඩලා සිනාසීම මේ බාලයෝ කියලා කියන්නේ නුවණ අඩුනේ කොල්ලෝනේ එහෙම hina වෙන්න බොක්ක කොඩ වාඩි වෙලා පොඩි අඩියක් ගන්න ගමන් hina වෙන්නේම කොල්ලෝ අපි කොල්ලෝනේ ඉතින් ඒ කියන්නේ ඒගොල්ලත් අපි ධර්මයට ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම දැක්කා දැන් අපි ඔය අම්බලන්ගොඩ වගේ ප්‍රදේශවල ආරණ සේනාසන වල වැඩ ඉද්දි මම දැකපු කාරණයක් තියෙනවා. ඉපැත්ත අපිත් එක්ක සම්බන්ධ වෙන ගොඩක් මේ මාළු වෙලා දාම කරන මිනිස්සු. ඒ මිනිස්සු දන්නවා මේ මේ කරන වැඩේ වැරදි. අපි මේකෙ මිදෙන්න ඕනේ කියලා. මං කියන්නේ ඒ ඒ ඒක අපි ඒ ඉඩ අරගෙන ඉස්සරහට ගරන් යන්න ඕනේ. ඒ නිසා මේ ඒක හරි ලස්සන තේමාවක්. ඉතින් ඒ වගේම තමයි මං කිව්වා අර හාමුදුරුවෝ ඉස්කේවන්න ඕනේ මොකද සූත්‍රේ? චත්තාරීසක මහා සූත්‍රය. මම මෙතෙන්දී මේ සූත්‍රය ඉස්මතු කරන මේ මේ දේශනා පුරා මේ සාකච්ඡා පුරා තව ඔකම වෙන විදිහට කියනවා නේද මේ තාලපුට ගාමිනී සූත්‍රය. ඔව් තාලපුට ගාමිනී සූත්‍රයක සඳහන් කරන මං කියන්නේ හිත නිවෙනවා කියනවා තාලපුට ගාමිනීකේ හිත නිවෙන කතාව. නෑ එයා එයාගේ අර මේ මරණයෙන් පස්සේ ඉරණම ගැන මරණයෙන් පස්සේ ඉරණම දැන් මෙතන මේ හාමුදුරුවෝ මරණයෙන් පස්සේ ඉරණමක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ මගේ හිත නිමුනේ කලාවෙන්. එතකොට මම කියන මේ භික්ෂුවට අපේ හාමුදුරුවනේ අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හිත නිමපු විදිහත් මම දන්නවා. හිත නිමන වැඩ පිළිවෙලක් තියෙනවා නම් ඒකත් මම දන්නවා. ඒක ආශෝ සහිතයිද කියලාත් මම දන්නවා. ඒක ආශෝ රහිතයිද කියලාත් මම දන්නවා. ඒ වගේම තමයි එතනින් එහාට යම් මාර්ගයක් තියෙනවා නම් ඒකත් මම දන්නවා. ඒ නිසා ඔබ වහන්සේ කලාව අතහැර අර වංගී සාමුද්‍රෝ වගේ මොකක් වෙන්නවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණලා අර සම්මා වැත්තෙන් 20ක් තියෙනවා. අන්නේ 20 ගවේෂණය කරන්න පටන් ගන්න. එතකොට ඔබ වහන්සේට ඔය කලාවෙන් හිත නෙමුණට වඩා නිවීමක් ඇති කරගන්න පුළුවන්. මම එකෙන් කියන්නේ ගියන්නේ සින්දු අහන්න එපා කියලා. මම මේ ප්‍රකාශය කරන්නේ භික්ෂුවක්ගේ ප්‍රකාශය කරු නිසා. භික්ෂුවක්ගේ ප්‍රකාශය නොකළ යුතුයි. ගිහියෙක්ගේ ප්‍රකාශය කරාට කමන්නේ මගේ හිත නෙමුණ කියලා. එතකොට එයාට ප්‍රශ්නයක් නෑ අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙමයි හිත නෙමුණ කියලා. මම හැමදෙකම කියන්නේ මට අභිඥා බලයක් නෑ. චත්තාරීසක මහා සූත්‍රයේ මූලික කරගෙන මං එක මං මේ සාකච්ඡා පුරාවට මම අපි හඳුන්නේ. ඒකෝ දැන් ඇත්තරම දැන් හිත නිවන බෞද්ධ කලාව කලාව කියවම එක පුළුල් විශයක් නේ. ඔව්. හැබැයි බෞද්ධ කලාව දැන් උදාහරණයක් කියලා අම්බපාලි තේරි ගාතාව ගත්තොත් එහෙම එයාගේ තරුණ කාලේ තිබුණු කේශාන්තයේ සිට පාදාන්තයේ දක්වා సౌందර්යයයි අනිත්‍යතාවයත් එක්ක දැන් මහලුවේ එයාගේ තියෙන தත්ත්වය එයා මේ ඇන්ගල් දෙකකින් පෙන්නනවානේ අර කැමරා විෂන් එකකින් වගේ. ඔව්. ඒක ඇතුළේ මාටින් වික්‍රමසිංහ කියනවා මේ ඒකෙන් ඇති කරන්නේ පහන් සංවේගය. රහතන් වහන්සේ නමක් මේ ලෝකයේ දිහා දකින විදිය. ආශ්‍රව රහිත කෙනෙක් මේ ලෝකයේ දිහා දකින විදිය කියන්නේ එතන. එතන මේ ආශ්‍රව සහිත පුද්ගලෙක් ලෝකයේ හිත නිවාගත් විදිය නෙවෙයි කියන්නේ. දැන් අම්බපාලි ඒකීපක අපිට එතනට ඈදන්න තිබුණා කොහොම තිබුණාද? අම්බපාලි රහත් නොවී ඕක කිව්වනම්. එහෙම කියන නමුත් අම්බපාලි කියන්නේ රහත් වෙච්ච උත්තමාවියක්. ඇයි ඒ ප්‍රකාශය කරන්නේ මොකක්ද විමුක්තිය සාක්ෂාත් කරන ආශ්‍රව රහිත හිතකින්. ඒතර ඒකයි අර සාමාන්‍ය කෙනෙක් කියන එක අපිට ගලපන්න බෑ. ඇත්තටම අතීත සින්දු බැලුවට පස්සේ අතීත කවි ගායනා දිහා බැලුවට මිනිස්සුගේ හිත නිවෙනවා. හිත නිවෙන විදිහේ කලා. දැන් මේ පොඩි ප්‍රශ්නේ දැන් ඔබ වහන්සේ කිව්වනේ තථාගතයන් වහන්සේ ඒක ඇත්තටම ඒක සූත්‍රය හරි ඔබ වහන්සේ කියන්නේ තථාගත ශ්‍රාවකෙක් ගෙන් හෝ ශ්‍රාවකෙක් දැන් බුදුහාමුදුරුවෝ නැහැ නේ. ඒ දෙක තථාගත ශ්‍රාවකෙක් නැත්නම් ශ්‍රාවකෙන් අහගත්ත කෙනෙක්ට තමයි අර සම්මා විමුක්තියයි සම්මා ඥානයයි සම්මා විමුක්තියයි
ගැටලු නිදහස් වෙන්න ඕනේ ඊළඟට හිතේ සමනයක් ඇති වෙන්න සැහැල්ලුවක් ඇති වෙන්න ඕනේ තව තව ඉස්සරහට යන ඡන්දය ඇති වෙන්න ඕනේ ඒ ඡන්දයේ ඒ කුසල ඡන්දය ඇති වෙනකොට ඒ ඡන්දේ පාදක කරගෙන ප්‍රශ්න අහන කාර භික්ෂුවට කේන් තැන නැතු උත්තර දෙන්න පුළුවන් ඉන්න ඕනේ ඕගොල්ලෝ වැඩසටහන මෙහෙවන ඔය ගොඩක් බහුතරයක් අයගෙන් ඒක වෙද්දි මොකක්ද උනේ ඕගලන්ට වැඩිපුර මොකක්ද උනේ මොකක්ද ඉන්නේ උනේ ලොකු කලබලයක කෑ ගහILLකුත් අනිත් කෙනා යටපත් කිරීමට උත්සාහ කිරීමකුත් කරන්නේ දැන් ඕකේ දැන් ඔය ඔය මෙහෙම ප්‍රශ්නේ දැන් ඔය පපංච සූදනේ අට කතාවේ ඕක විස්තර කරනවානේ ඔය විස්ස මොනවද කියලා කවුරු ඒක කිව්වොත් මොකද වෙන්නේ එතකොට දැන් ඔබ වහන්සේ කියන උත්තරේ එහෙමයි එතකොට ඒක බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවත් එක්ක ගලපලා එහෙමයි ඒ කියන්නේ ඒක ඒ විස්තර කරන විස්තර කිරීම කොයිතරම් දුරකට අර පෙළදහමත් එක්ක සැසඳෙනවද කියලා මම ඒකයි කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම සඳහන් කරනවා මේ දහම් මාර්ගයේ අන්තිම පුරුක වෙන්න එපා කියලා. එහෙමයි. ඒ අන්තිම පුරුක කියලා කියන්නේ අන්තිම කොයි කෙනා වෙන්න එපා. ආර්ය ශ්‍රාවකය වෙන්න එපා කියලා. ඒ කියන්නේ ජීවමාන සාධකයක් ඕන සාසනය ඉස්සරහට තල්ලු වෙන්න. එහෙමයි. මොකද කොච්චර පොතේ ධර්මයේ තිබුණත් එහෙමයි. මොකක් වෙන්න ඕන්ද? ඒ දහම් මාර්ගයේ වඩන භික්ෂූන් වහන්සේ නමක් ඕනේ ඒක නිවැරදිව වඩන හැටි කියලා දෙන්න. එහෙමයි. ඒ කියන්නේ ජාතිසෝතාපන්න කෙනෙක්වත් පහළ වෙන්න ඕනේ කවුරුත්ම නැති කාලෙක. එහෙමවත් උනොත් තමයි සසතර. එහෙම අපි හැම දැන් ඔය අපි අධර්මවාදීන් කියලා ඔය බොහෝ දෙනෙක් කියන අය අතර ගොඩක් අය කියන්නේ එහෙමනේ මම ජාතිසෝතාපන්න කියලානේ. ඔව්. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට ඉතින් මොකද බණහල සෝවන්න ඕනේ කියලා ඒගොල්ලෝ කිව්ව ගමන් ඒගොල්ලන්ගෙන් අපි ඇහුවොත් ඔයා කාගෙන්ද බණ ඇහුවේ කියලා ඒගොල්ලෝ දෙන උත්තරේ තමයි ගොඩක් කලාවට මම ජාතිසෝතාපන්න. එතකොට අහන්න ඕනේ ඔයා සෝවන්න උනේ කොහොමද කියලා. ඒ කියන්නේ සෝවන්න උනේ කොහොමද කියලා කියන්නේ ඒ ආත්භාවයේ සෝවන්නේ චි විදිහේ නෙවෙයි සෝවන් වෙන්නේ කොහොමද? ප්‍රතිපදාව මොකක්ද? ප්‍රතිපදාව මොකද? ඒතරේ මේ ප්‍රතිපදාව හරියට කියන්න පුළුවන් වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍යෙන් විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. එලා පටිසම්පාදයෙන් කොහොමද එක ඛණ්ඩණය වෙන්නේ කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ පටිසම්පාදයෙන් කොහොමද අපගමණය වෙන්නේ කියලා. එනට ඉතින් පහළ වශයෙන් ඔව් කොහොමද වෙන්නේ කියලා. ඒත් අවිද්‍යාපත්‍ය සංඛාර කියන තැන්වල කොහොමද එතකොට එයන් අහන්න තියෙන ප්‍රශ්න මොකද්ද? අවිද්‍යාපත්‍ය සංඛාර කියන තැන පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනින්ජාභිද? චිත්ත සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාරද චිත්ත සංස්කාරද කියන එක. ඒව අහන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ නාම රූප පංච උපාස්කන්ධ කියන දෙකක්ද කියලා අහන්න ඕනේ. ඒ කියන්නේ ආරශාවකේ ළඟ ඒ ආයුධ ටික තියෙනවා. ඒවා ඒවා නොකිය ඉන්නේ ඇයි? ඒවා අවශ්‍ය ඕන තැනදී කතා කරනවා අනවශ්‍ය තැන් වල කතා කරන්නේ. ඒ කියන්නේ යුද්ධයක් තියෙනකොට තමයි මොකක් කරන්නේද? ආයුධ එළියට ගන්න. එහෙම නැතුව නිකන් ආයුධ අරගෙන මේක නේ. ඒකත් අර ප්‍රතිවාදීක හැටි නිකන් පොඩි පිරිසකට ගහන්න පරමාණු බෝම්බ පාවිච්චි කරන්නේ නෑනේ. පාවිච්චි කරන්නේ ඒ අවස්ථාවලදී පාවිච්චි කරන්නේ. ඒ නිසා අනික ඉතින් වාදී පිණිස නෙමෙයි තථාගතයන් වහන්සේගේ දහම තියෙන අවබෝධය පිණිස. ඒ නිසා අපි මේ ධර්මය අවබෝධ කරන්න වෑයම් කරන්න. එහෙමයි. දැන් ඒතර ඔබ වහන්සේ විශ්වාස කරනවාද සෝතාපන්න වෙන්න නම් සෝතාපන්න වෙච්ච කෙනෙක්ගෙම බණ අහලා මේ මාර්ගේ වඩන්න ඕනේ කියන්නේ සෝවන් මාර්ගේ වඩන කෙනෙක්ගෙන් අහන්න ඕනේ මාර්ගේ වඩන සෝතාපන්න ඵලයේම නෙවෙයි ඒ කියන්නේ මාර්ගේ යන කෙනෙක් ඒ මොන කොමාරි මේ ආර්ය භූමියේ පිළිපන් කෙනෙක්ගෙන් අහන පිළිපන් කෙනෙක් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක්ගෙන් අහන ඒකනේ කර්ණීයමෙත සූත්‍රය කියන්නේ ඒකනේ ඉන්දික කර්ණීයමත් කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සර්කෝ උජුච සූචුච කියලා කියන්නේ මේ ශාන්ති පදේ දැනගන්න කැමති කෙනෙක් කවුරු ළඟට එන්න ඕන්ද ආර්ය ශාවක ළඟට එන්න ඕනේ ඒකේ පසුබිම තමයි හදන්නේ එතන අර කුසලතා 14ක් කියන්නේ ඒක අවශ්‍ය මානසික කුසලතා කියන්නේ මේ කියන්නේ කුසලේන ශාන්තිපද අபிසමෙච්ච කියලා කියන්නේ දැනගෙන කියන එක ඒක දැනගන්නේ කාගෙන්ද නිකම පහළ වෙන්නේ නැහනේ ශාන්ත පදේ නිවන කියන්නේ මොකක්ද කියලා දැනගන්නේ කාගෙන්ද ඉන්නේද මං ඒ ශාන්තිපදේ තථාගතයන් වහන්සේගෙන් අහගත්ත කියලා කියනවා එහෙමයි ඒතකොට එහෙනම් කවුද තථාගතයන් වහන්සේව තථාගත ශාවකෙගේ ඉතින් එහෙම නැතුව කොහොමද අහගන්නේ එහෙමයි ඒ නිසා මේ කේ පෙරපින් තියෙන කෙනෙක්ට මේ පෙළදහම කියවද්දි ඔය අවබෝධය එන්න බැරිද යම් විදිහකින් ජාතිසෝතාපන්න ජාතිසෝතාපන්න කෙනානේ එහෙම වෙනකොට කෙනෙකුට ඒ කියන්නේ බෙර හඬක් ඇහෙනකොට එයාට තේරෙනවා එහෙම නැති කෙනෙක්ට එහෙම වෙන්නම් බැරිද පුතත්ජනෙක් ඔය පෙළදහම කියවුවොත් එයාගේ පූර්වපුනිස්මතු වීමක් වෙලා වෙන්න බැරිද ඒ කියන්නේ එයා දහම් මාර්ගයේ දැන් සෝවාන් මාර්ගයෙන් වහන්සේ එයාගේ කල්යාණ මිත්‍රය ධර්මයේම කල්යාණ මිත්‍රය වෙන්න බැරිද කියලා මං අහන්නේ ඒ කියන්නේ මෙහෙමයි දැන් යම් කෙනෙක් සෝවාන් මාර්ගයේ පුරුදුරුවත එයා සෝවාන් වෙලාවනේ මේ මියන්නේ ඒක ධර්මයේ සඳහන් වෙනවානේ. ඉතින් එතකොට අර අරක කැන්සල් වෙනවානේ. පෙර පින් තිබුණට
ඉතින් අරක හරියට ප්‍රැක්ටිකල් පුරුදු කරන තියෙන්නේ. දැන් පොතේ පොතේ චතුරාර්ය සත්‍ය තියෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රය තියෙනවා. ඕක කිව්වට කවුද සෝවන්නේ? ඒක විස්තරය සත්‍යවංග සූත්‍රයේ තියෙනවා. එහෙමයි. ඒක සමහර කරුණු මූලපරියාය සූත්‍රයේ තියෙනවා. ඒ තැන් එකිනෙකට එකිනෙකට බද්ධ කරලා කියන්න පුළුවන් ඉන්නේ කාටද? එහෙමයි. අර දහම් මාර්ගේ පුරුදු කරගෙන නැති කෙනෙකුට කියන්න බෑ ඉන්නේ කියලා. ඒක අපිට තර්කයක් ගන්න පුළුවන්. ඔව්. සෑම විටම තර්කයක් ගන්න. ඒ කියන්නේ මොනවා හරි කියන්න පුළුවන්. නමුත් මේ මේ හරි අර චේන් එක මේ පුරුක්ටි ගලපලා පෙන්නන්න බෑ අර සෝවෙන් ඕන කෙනෙක්ට කියලා. සෝවාන් වෙච්ච කෙනා සකදාගාමි වෙන පාර අහනකොට දුවන්න තමයි වෙන්නේ. ඒ කියන්නේ කියන්න බෑ කොහොමත්. ඔව්. ඒ කියන්නේ එහෙම වුණත් කියන්න බෑ. මොකද තමුන් මේ මාර්ගේ යන්නේ නෑනේ. හ්ම්. එනිසා හරි පරිසං වෙනවා දහම් මාර්ගය කියද්දී. මොකද දක්ෂ ව්‍යක්තය ඉන්නවා. ඒගොල්ලෝ වෙලා ප්‍රශ්න අහනවා. ඒගොල්ලෝ අහන්නේ පොතේ තියෙනව නෙවෙයි එතකොට අහන්නේ. මනස ඇති වෙන දෙයට සංකූලතාවයට අහන්නේ. එතකොට ප්‍රායෝගික වඩලා තියෙනව නැත්තම් උත්තර දෙන්න බෑ. දැන් අපි හිතමු දැන් මගේ හිත ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ හරි අමාරු මට රාගික හිතක් පහළලා තියෙනවා. මම දැන් මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා ස්වාමීන් වහන්සේ මට මේක මෙමි නැති වෙන්නේ නැම මොකද්ද කරන්න ඕන? අසුබ සංඥා වඩන්න කියනවා. වැඩන්න නැහස වැඩුවා. මේ සම්බුදුරට ආනන්ද හැඳුරු කිව්වා. කතාව එහෙම කියනවා. ඔව් එතකොට මොකද්ද කියන්නේ? උතර ප්‍රැක්ටිකල් දැනගෙන කියන්න ඕනේ. තමුන් එක වඩලා තියෙනවා. එතකොට කියන්න පුළුවන් වා ටිකක් නිදහසේ ඉන්න. සැහැල්ලුවෙන් ඉන්න. හිතට යන්න දෙන්න. බලා ඉන්න හිත දිහා. ඊළඟට කී ඊට පස්සේ එක් කියවට පස්සේ සමහර තව එක. ඊට පස්සේ ඒක මොකද තමුන් අර කියපු පාරගෙන විස්තර කරන්න ලේසි. නැත්තම් මොකක් කරන්න ඕනද? මේක කොහෙද තියෙන සංයුතනිකයි මෙතන. පොතල්ලා පොඩ්ඩක් ඉන්න මේ චුට්ටක් ඉන්න මේ සතිපට්ඨාන ගැන තියෙන මේකේ ආනාපාන ගැන තියෙන පොඩ්ඩක් ඉන්න මම එක පෙල්ලලා කියන්නම් කියනවනේ. ඒ නිසා ඒක නෙවෙයි සතර පද ගාතාවක් දැනගන්න. හැබැයි සතර පද ගාතාව මොකක් ඇසුරු කරන් තියෙන ඕනේ? චතුරාර්ය සත්‍ය ඇසුරේ තියෙන ඕනේ. යම් කෙනෙකුට නිවන් දකින්න ඕන නම් ඉන්දික. එයා පළමුව මොකක් කරගන්න ඕනේ? දහම් මාර්ගයේ දේශන භික්ෂුවක් සමීපයට එන්න. ඇවිල්ලා දහම් මාර්ගය අහගන්න. අහගෙන ඒක පුරුදු කරන්න. එතකොට එක්ක පින තියෙනවා නම් ඒවල සෝවන් වෙයි. නැත්නම් ටික කාලයක් ගිහලා සෝවන් වෙයි. නැත්නම් සෝවන් වෙලා මැරෙයි. හැබැයි ඒක ඊළඟ ආත්ම භවයට පුරුද්දක් විදිහට කියලා තව ශ්‍රාවකෙක් හම්බුනම නිවන් දැකෙන හේතුවක් වෙයි. ඔය කියන්නේ සෝවන් නොවුනොත්. සෝවන් නොවුනොත් ඒක උපනිශ්‍රේ කියන උදව්වක් වෙයි ඊළඟ භවයට. ඒක හරි දැක් මිෂන් එක නැහැ. අර වංශ අර බෙරහණේ කතාව කිව්වා ඒක සෝතරණ සූත්‍රයේත් කියනවනේ එහෙම. ඔව්. ඒ සයින් දෙක මේ හරි ලස්සන දහමක්. හැබැයි අපි නිකන් මේක දැන් මේ අචාරුවක් කරගෙන තියෙනවා. එනිසා ගැඹුරු දහම් මේ දහම් මෙහෙම කියලා නෙවෙයි. ඔබ කවුද? ශිෂ්‍යෙක් නම් ශිෂ්‍යයෙකුට බුදුහාමුදුරු කොහොමද හික්මෙන්නේ කිව්වේ? ඔබ අම්මා කෙනෙක් නම් අම්මා කෙනෙකුට බුදුහාමුදුරු කොහොමද හික්මෙන්නේ කිව්වේ? තාත්තා කෙනෙක් නම් තාත්තා කෙනෙකුට කොහොමද හික්මෙන්නේ කිව්වේ? ඒ භූමිය පහු කරලෙන්න. නැත්තම් සමහර අය සාසනයට ඇවිල්ලා පසුතැවෙනවා ඉන්දික. අපරාධි මට ගිහි ගෙදිදි මේ දේවල් කරන්න බැරි වුණා කියලා. ඒ පසුතැවීම ඇති කරගන්න එපා. ධ්‍යාන වඩන්න භාවනා කරන්න අවශ්‍ය පසුබිම හදාගන්න. ග්‍රවුන්ඩ් එක හදන්න නැතුව මැච් එකක් ගහන්න බැහැනේ ඉන්දික. සර් ග්‍රවුන්ඩ් එක හදා ගන්න ඕන නැහැ. නැත්තම් මොකද වෙන්නේ? මගේ හිත හැදුන කලාවෙන් කියලා තමයි කියන්නේ වෙන්නේ. ඊට පස්සේ නැත්තම් මාක්ස්ලා ගැන තමයි කතා කරන්න වෙන්නේ. ඒ නිසා ඒ සම්ප්‍රදාන් අපි මිදෙන්න ඕනි. අපි තනිත වෙන උනේ ගීටිමු. අපි එකතු වෙලා මේ ශාසනය වේරගමු. මේ ශාසනය නගා සිටවන් විනාශ වෙන මොකක් හින්දාද ඉන්දික? ශාසනය ඇතරම විනාශ වෙන දේ ගොඩක් අහිතනවනේ මේ පිටින් එන බලවේග වලින් කියලා ඇතුලේ ඉන්නේ කොහොමද ඒක විනාශ වෙන්නේ හේතු බුදුහාමුදුරු කියන එක වෙන්නේ අර ඔබවහන්සේ කිව්වා වගේ කවුරු කෙනෙක් මේ වැටේ අවසාන පුරුක වුණොත් මේ කලන වැට බිඳිනවා ඔව් එහෙම කියනවා තව තියෙනවා කරුණ බුදුරජාණන් වහන්සේ විස්තර කළා බුදුරජාණන් වහන්සේගේ ගෞරවේ නැති කරගන්න එහෙමයි ධර්මයට ගෞරව කරන්නේ සංඝයාට ගෞරව කරන්නේ එකිනෙකාට ගෞරව කරන්නේ ශික්ෂාවට ගෞරව කරන්නේ මම අහනවා ඔබගේ ඔබ බුද්ධ ගෞරවේ තියෙනවද බුදුරජාණන්සේ දේශනා කරපු ධර්මයට ගෞරව එකන පොට්ටික මේ උස තැනකින් තියලා වදින එක නෙවෙයි. ඒ ධර්මයේ අනුගමනය කරනවාද? ඊට සංඝයාට ගෞරව කරනවාද? ඒක පැහැදිලිවම සඳහන් වෙනවා මට මතක විදිහට මොණි සූත්‍රයේ. සුත්තිනිපාතනේ. මේ මොණි සූත්‍රය බලන්න ඉඳික ඒ ඒ ඒ ගෙදර ගියාට පස්සේ අරහාමුදුරුව රත්තරන් අර භාජනය හොරකම් කරනවා. හොරකම් කරාට ඒ ශ්‍රාවකය මොකද කරන්නේ? එතන අහන්නේ ඒක. බුදුහාමුදුරුව සමීපයට ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ කට්ටි ඉන්න තැන අහන්නේ. අන්න සංඝ ගෞරවේ. ඇවිල්ලා අහනවා ස්වාමීනි මෙහෙමයි. එතකොට කියනවා ශාසනයේ ඉන්නව හතර දෙනෙක්. ඒ භික්ෂුව මග්ග දූෂී මේ චුන්ද සූත්‍රය තියෙනවා. චුන්ද සූත්‍රය. එතකොට පැහැදිලිව සඳහන් සුත්තිනිපාතේම. ඔව් සුත්තිනිපාතේම තියෙනවා. ඉතින් එතකොට බලන්න ඉඳික චුන්ද සූත්‍රයේද මේ ඔව් චුන්ද සූත්‍රය ශ්‍රමණ හත මග් අර මග්ග දූෂී. ඔව් මග්ග දූෂී විස්තර කරනවා. එතකොට ඉන්දික බලන පැහැදිලිව සුත්තිනිපාතයේ විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ ඒ ශ්‍රාවකයේ ස්වභාවය විස්තර කරන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක් අපි ළඟ තියෙන්න ඕනේ. සංඝ ගෞරවය කියන එක.
පොඩි හාමුදුරනමක් බෝල ගහන්න පුළුවන් ඉන්දික. එහෙම. මේ බෝල ගහුවට පන්සලෙන් පන්නන්න තරම් රැයට කන්න පුළුවන් පොඩි හාමුදුරනමක්. බස් එකේ යන්නේ සීසන් නෑ. හයිවේ බස් එකේ යන්නේ නේදරෝ සල්ලි පාවිච්චි කරන්න පුළුවන් හාමුදුරනමක්. හැබැයි එහෙමයි කියලා ඒකට පන්න පන්න ගහන එක නෙමෙයි සුදුසු වෙන්නේ. දැන් ඔයාර මං විනී පිටකේකට කාරණයක් අදලා අරන් කියන්න. විනී පිටකේ එක්තරා එක් අවස්ථාවක සංඝාසීස වගේ ආපත්‍යයකදී එක භික්ෂුන් වහන්සේ නමක් මේ ගංගුරු වල වැස්සට මේ මඩ හැදෙනවා. ඔව්. එතකොට ඕක ටක්ගාල ඕකේ ගංගුරුයිද මොකක් වෙනවද ලිස්සල ගිහිල්ලා ජබොස් ගාලා ගඟට යන්න පුළුවන්. මේ ක්‍රීඩාව කර කර ඉන්නවා. මේ ඉන්න අතර අර භික්ෂුවගේ ශුක්‍ර ධාතුව පිට වෙනවා. එතකොට සංඝාතිස්ස සාපත්තියක් කියලා හිතන් ඉන්නේ. බුදුහාමුදුරන් ගිහිල්ලා අහනවා. සුක්‍රීසත්ති සංඝාතිස්සේ වැටෙනවා කියලා. එතකොට එතකොට උන්වහන්සේ කියන නෑ එහෙම අදහසක් තිබුණේ නෑනේ ඔබට. ත් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ ඒ කාලේ හාමුදුරුවෝ බෝලගේ මේ ක්‍රිකට් තිබුණේ නැහැ මේ කාලේ. බුරුස් පැද්දා ඉන්දික. නෑ තව තිබුණා. ඒතකොට ඒ කවුද අවුරුදු 20ක් එහා ගියපු කෙනෙක්. නෑ අගන්නේ ඒ වගේ තව තියෙනවානේ අර අර මේ ගිජ්ජකූඩු පරිවේ තියෙනවා පාළේ ඇහැට ගල් පෙරලලා මේ ජොලියට වගේ අර එක්කෙනෙක් ගැඟට වැටලා ඊට පස්සේ බුදුහන් තහනම් කරනවානේ. ඒක තමයි ඉතින්. එතකොට ඒ කියන්නේ පොඩි වැරදි වෙන්න පුළුවන්. මම කියන්නේ මේක අහලා කෙනෙක් ආ එහෙනම් පොඩි හාමුදුරුන්ට අපි සීසෝ වරන් දෙන්න ඕන. ඒ වරන් දෙන්න කියන කතාව නෙවෙයි මේ කියන්නේ. අඩුපාඩු වෙන්න පුළුවන්. අඩුපාඩු හදාගමු අපි. විනේ තියෙන ඒක කරන්න හොඳ නෑ. සමන සාරූපයට ගැලපෙන්නේ අපේ අඳින ඇඳුම සමස අපිට ගැලපෙන්න ඕනේ. ඔය කියන විදිහට හිතනවා නම් මේ උදායි හාමුදුරුවන්ව මම හිතන්නේ එල්ලලා ගහන්නේ මේ කාලේ. චබ්බගේ මේ කවුරුත් එළිවෙ නෑනේ බුදුහාමුදුරුවෝ. චබ්බගේ වික්ෂුන්ලා කරන වැඩ බලන්නකෝ විනේ පිටේ. ඒක බැලුවොත් අපි හැමෝම මේ අද ඉන්න මේ නරකම කියන හාමුදුරුවොත් හොඳයි චබ්බගේ වික්ෂුන්ට වඩා. විනේ පිටේ කියන්නේ. ඒ කියන්නේ සමහර සිගුරු එළනවා මේ මේ කාන්තාවන්ට නටන්න කියලා. මේ නිරුවත් බුදුහාමුදුරු මං කියන එක අහන්න ඕන එහෙම නෙවෙයි ළඟට කැඳවල ඇයි ඔබ එහෙම කරන්නේ ඇයි සාති ඔබ එකම විඥානයේ දිවේ කියලා කියන්නේ ඇයි එහෙම කියන්නේ එයා නිරුත්තර වුණාම තමයි අහන්නේ එයාට උත්තර නැහැ නැතු වුණාම තමයි අහන්නේ මෙයාට සාසනීය රස්නවත් ඇදලා තියෙනවද කියලා අද අහන්නේ කොහොමද වැරද්දක් කරපු ගමන් කියනවා සාසනීය රස්නවත් ඇදලා තියෙන තැන අපි දෙයක් කියන්නේ ඔබ මේ සූත්‍රය කියවලා නැහැ ඒක කියවන්න කියලා කියන ඒ විතරනේ අපි හම්බවන්ස කිව්වාගේ විනය කොච්චර බලන දබමල්ල මේ හාමුදුරුන්ට අර මේ චෝදනාවක් කියලා එනවනේ මේ මෙත්තිය. ඔව්. එතකොට මේ රහතන් වහන්සේ නමක් නුනාසන බුදුහාමුදුරුවෝ ගෙනලා බුදුහාමුදුරුවෝ ඒක විභාග කරනවානේ. විභාග කරනවා. උනාස දැනුවත්තම. ඔව්. ඒ විභාග කරන්නේ ධර්මයෙන්මනේ. එහෙමයි. දන්නවනේ සාරිපුත මහ රහතන් වහන්සේ ඇඟේ හැප්පිලා ගියා කියලා මේ චෝදනා කරන භික්ෂුව. එහෙමයි. එතකොට එතෙන්දි සාරිපුත මහ රහතන් වහන්සේව කැඳවන භාගතුන් වහන්සේ කැඳවන්න ඕන දින්දි. අයිත බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ නෑ සාරිපුත මේ මගේ අග්‍රශාවක එයා කියන්නේ නෑනේ. මම ඉකරලා එන්නේ නැද ඔබ. කැඳවන්න ඕනද තමන්ගේ අග්‍රශාවක යන්නේ. ධර්ම සේනාධිපති. අද කාලෙන් කැඳවයිද එහෙමයි. නෑ නෑ මේ මගේ ලොකු ගෝලේ ආයෙ හැම කරන්නේ නැහැ කියයි. ඒ කියන්නේ එහෙමනේ අපි එතෙන්ට යන්නේ එතෙන්ට ගිහිල්ලා අපි ඔක්කොම එක එකතුලා මේ ඒ හරිය ට්‍රාන්ස්ෆරන්ස් නේ විනිවිද භාවයෙන් යන්නේ. විනිවිද භාව. ඒ කියන්නේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ගැටලු ඇති වෙන්න පුළුවන් හැමදේම සාකච්ඡා කරලා විසඳගමු. අපි ඇතුළ තියෙන ප්‍රශ්න ටික අපි විසඳගෙන ඉස්ලාමයේ පිළිබඳව ඒ දේවල් ගැන කතා කරන්න යන්න. නැත්නම් අපි තියෙන ප්‍රශ්න ටික කතා කරන්නේ නැතුව ඉඳික අපි මේවට විසඳුම් ගේන්නේ නැතුව කතා කරන විදිහත් මොකද වෙන්නේ? ඉතිහාසයේ පුරාවට අපි අරාජික නොන්නේ හේතුවින්. අපේ සමගි කම නැති නිසා. අපිට සමගි වෙන්න පුළුවන්. කියන්නේ ලංකාව සමගි වෙලා ඉස්සරහට යන්න තියෙන හොඳම තැන තමයි මොකද්ද? ත්‍රිපිටකේ. මේ ලංකාවේ අධර්මවාදී කියන ගොඩක් අය. විනය පිළිගන්නවනේ ඉන්නේ. ඔව් ඔව්. මම ඊළඟට සාකච්ඡා කියන ගොඩක් අය විනය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් නැහැ නේ. මේ හැමෝගේ ප්‍රශ්නේ ධර්මයේ සහ අටුවාවත් එක්ක නේද? එතකොට අපි විනය ශික්ෂා පද ටික ආරක්ෂා කරගෙන හිමින් සිවුරේ ධර්ම සාකච්ඡා ටිකක් කරගෙන ගියා නම් මේ ගැටලු ඉවරයිනේ. ඔව්. මේක එහෙම නෙවෙයි. මේක මගෙන් මහන්න ඕනේ. මමම තමයි එක්කෙනා. මම විතරමයි දන්නේ. එහෙම කියාගත්තොත් මම ඉවරයි. මම කියන්නේ අපෙන් හරි කමක් නැහැ. ධර්මයේ අහලා මොකක් වෙන්න ඕනද? ඔබ වහන්සේගේ පන්සල ඔබ වහන්සේ ධර්ම කතික භික්ෂුවක් වෙන්න. ඔබ වහන්සේ ආනාපාන සතිය වඩන්න, මෛත්‍රිය වඩන්න, හිත පුරුදු කරන්න කියන්න. මම ලොකු කහම් කරු දන්නේ. හැබැයි මට පුළුවන් සතර බක්ම විහරණ වඩන හැටි කියලා දෙන්න. මට පුළුවන් වාගේ හිත නිදහස් වෙන හැටි කියලා දෙන්න. එතකොට අර අර මිනිස්සු වෙන කොහෙවත් දුවන්නේ නැහැ. එතන රැඳෙනවා. ඒ නිසා මං කියන්නේ අපි එතෙන්ට මාර්ගය විවෘත කරමු. මෛත්‍රිය විශේෂයෙන්. ඔව්. මෛත්‍රිය ගැන අපි හන්ටිය කතා කරමු නේද? දැන් ගොඩක් අය මේ මෛත්‍රිය හැබැයි දැන් ඒකෙත් කියන්නේ මේ මෛත්‍රිය ගොඩක් අය මෛත්‍රිය ආනිසංස දැන් ඔය ලස්සන මුකවන්නෝ විපසීති කියන එක ලස්සන වෙන එක ඒ ආයුධ වලින් හරි වෙන්නේ දැන් ගොඩක් අය හිතනවා ඒවා මේ ශනිකෝල බලන්න පුළුවන් ඒ ඇත්තමයි මෛත්‍රිය ආනිසංස මේ මෛත්‍රිය ධානානිසංස මෙතනික චේතෝ විමුක්තිය කියලා කියන්නේ පැහැදිලිවම භාගතුනාස විස්තර කරනවානේ ආසීවිතයි භාවිතයි බහුලී කතායි යානි කතායි අනුට්ඨිත වට්ටු කතායි අනුට්ඨිතයි සසමාරද්ධයනේ එතකොට නේ කියන්නේ ඒ කියන්නේ එච්චර
ඒ වගේ වඩන්න ඕනි කියලා කියන්නේ. එතකොට ඉන්නේ දැන් මේ මෛත්‍රී ගැන මම කතා කරන්නේ. එතකොට දැන් ඔයා විස්මතුත් කරා එක. ඔව්. මෛත්‍රී කියන්නේ මොකද්ද? යාළුකම. මෙච්චර හිතවත්කම. ඒ කියන්නේ එතක යාළු වෙන්න ඕන. දැන් අපි මෛත්‍රී කරන්නේ කොහොමද? ඇස්තක පියාගත්තා. මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, මගේ ආමනක් වේවා. ඇත්තට ගත්ත තමයි හැමදේම ඔය නිදුක් වේවා නිරෝගී වේවා කියන එක මෛත්‍රී භාවනාව නෙමෙයි කරුණා භාවනාව නේද? ඇත්තට ගොඩක් අය මෛත්‍රී කියලා හිතාගෙන කරන්නේ. නෑ, ඉන්දික කරුණා භාවනාව, මෛත්‍රී භාවනාව කියලා මේ හතරම එකට වැඩෙන්නේ. යම් කෙනෙක් හදවතේ මෛත්‍රිය තියෙනවා නම් ඒත් එක්ක ඉතුරු තුනම වැඩෙනවා. අර සතිපට්ඨාන වගේම තමයි. ඒ කියන්නේ මෛත්‍රිය තියෙනවා නම් ඉතුරු හැබැයි මේක ෆෝකස් කරලා වඩන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක පාදක කරගෙන අපි කියන්නේ සමත විපස්සනා පූර්ණ සමත පූර්ණ විපස්සනා. විපස්සනා පූර්ණ සමත යුගනද්ද. ඒතර යුගනද්ද. ඒ කියන්නේ මේ 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 දෙකම ෆෝකස් වෙන්නේ නේ නේද? ඒ වගේ මෙතන මොකක්ද වෙන්නේ? මෛත්‍රිය මූලික කරගෙන හිත වඩනවා. එතකොට ඉතුරු තුනත් වැඩෙනවා. එනවා. මම කියන්නේ එක බ්‍රහ්ම විහරණයක් වඩද්දී අනිත් තුන ඔටෝමැටිකලි වැඩෙනවා කියලා. වැඩෙනවා. මම ඒක ඔප්පු කළ වෙන්නා නෝ. එහෙමයි. ඉන්දික දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ සමීපත මේක ඉන්නෝ කියලා. එහෙමයි. එයාට කරදරයක් වෙනවා. එහෙමයි. ඔයාට පිහිටෙනවක් නැද්ද? එහෙමයි. ඒකට කියන්නේ කරුණාවනේ. කරුණාව. එයා මොකක්ද තරංග විභාගයෙන් ජයග්‍රහණය කරනවා. ඔයා සතුටු වෙන්නේ නැද්ද? මුදිතාවනේ. මුදිතාව වෙන්න. ඊළාට ඔයාට තරහකාරයක් ඉන්නවා. ඔයා ඒත් එක්ක යාළුද? නැහැ නේ. යාළු නැහැ. එතකොට එයාට කරදරයක් වෙනවා. මොකද කියන්නේ? උපේක්ෂාවනේ. නෑ ඒත් කරුණාවනේ නෑ අපේ ඔයත් එක තරහ කෙනෙක් කියලා ඔයත් එක තරහයි රණ්ඩු වෙනවා එතකොට එයා මොකක් හරි කරදරයක් වෙනවා ඔව් එතකොට ඔයා පිහිට වෙන්න යනවා දෙයට ඔබanse දැන් අහන්නේ මේ මම මේ සාමාන්‍ය අර නෑ මං කියන ඔයාගේ ස්වභාවය නේ මං කියන සාමාන්‍ය ස්වභාවයක් නෑ නේ මිනිස්සෙක්ගේ ස්වභාවය තමයි ඉන්දික මේ රහත්තු නෙවෙයිනේ සමාජයේ ඉන්නේ ඔව් සාමාන්‍ය මිනිස්සු ඉන්නේ. එතකොට තමුන්ට කනට පාරක් ගැහුවොත් එහෙම ධර්මය අවබෝධ නොකරපු කෙනා ප්ලෑන් කරන්නේ ඊළඟට කොහොමද මම මෙයාට ෂොට් එක දෙන්නේ කියලා. එතකොට රණ්ඩු වෙච්ච මිනිස්සුන්ට හොදක් වුණාම සමාජය කියන්නේ මොකද්ද? ඕකට ඔහොම වෙලා මදි. ඒ කියන්නේ එයාට පිහිට වෙන්න හිතන්නේ නැහැ. ඊළඟට එයා මොකක් හරි උසස් තනතුරක් ලැබුවොත් එහෙම අපි දන්නෝනේ කලින් හිටපු විදිහ ගේ හොතර හැදුවොත් එහෙම කියන්නේ මොකද්ද? අපි දන්නවනේ කලින් මොනවද කරේ. ඒ කියන්නේ එයත් එක්ක මොදිතාවක් ගොඩ නැගින්නේ නැහැ. ඒක ඉරිසියාවනේ. ඇයි ගොඩ නැගින්නේ නැත්තේ? ඒ ගුණ මිත්‍රත්වයෙන් නැති හින්දා නේ මිත්‍රත්වය කියන්නේ මොකද්ද මෙත් සිත මෛත්‍රිය එන මෛත්‍රිය කියල කියන්නේ මොකද්ද යාළුකම ඒකයි බුදුහාමුදුරු කියන්නේ තමන්ගේ පුතාට එහෙමයි එකම අම්මා කෙනෙක් එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතාට ආදරේ කරුණාව දක්වනවා වගේ සියලු සත්‍යයන් කිරේ සමසිත පතුරවන්න කියලා එහෙමයි ඒ කියන්නේ එතනින් පැහැදිලි වෙන මොකද්ද මෙත් සිත පුරුදු කරන්න තියෙන්නේ ඒක ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ එහෙමයි මක වඩන වේදිය කියන්නම් ඉන්දික එහෙමයි දැන් අපි හිතමුකෝ දැන් ඔන්න තමන්ගේ නංගි ඉන්නවා එහෙමයි තමන්ගේ නංගි විභාගයකට සූදානම් වෙනවා. එහෙම. ඒතර සූදානම් වෙනකොට ඒ නංගිට කොහොමද හිත පුරුදු කරන්නේ මෛත්‍රී කරන්නේ? මගේ නංගි ඉක්මනට විභාගෙන් පාස් වේවා. මට යම් දුකක් තියෙනවනේ ඒ දුක නංගිට නෝවේ මට තුවාලයක් හැදෙ රිදෙනවා. අනේ මගේ නංගිට නම් ඒක වෙන්න එපා. ඒලට මොකක් හරි කායික චිත්ත පීඩාවක් වෙනවා. අනේ මගේ නංගිට ඒ පීඩාව දැනෙන්න එපා. ඒ සුවපත් වෙන්න ඕනේ. ඒ විභාගෙන් හොඳට සාර්ථක වෙන්න ඕනේ. එහෙම හිතනකොටනේ ඉන්දික නංගිට ටීචර් කෙනෙක්ට හරි වේදම් කරලා උගන්වන්න හිතෙන්නේ. නංගි වෙනුවෙන් ගුරුවරයෙක් ගෙනලා අයියට ජොබ් එකකින් කොටසක් වෙන් කරන්න හිතන අර එහෙම හිතනකොට ඒකයි ප්‍රැක්ටිකල් මෛත්‍රිය. එහෙම නැතුව මේ ඇස් දෙක පියාගෙන නිදුක් වේවා නිර්වෛර නැත් එක්ක ඉත්තා තරහ නැත් එක්ක ඉත්තා ඊර්ෂ්‍යා නැත් එක්ක ඉත්තා කියන එක නෙමෙයි මං කියන්නේ ඒක කරන්න ඕන බාහිර සමාජයට මම මේ කියන්නේ. දැන් මගෙන් කෙනෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මං කැමති මෛත්‍රී පූර්වක මෛත්‍රී ධ්‍යාන මට්ටමට වඩන්න. මං යා වෙනම අරගෙන පර්යංක හදලා කොන්ද මෙහෙම තියාගන්න ඕන කකුල් මෙහෙම තියාගන්න ඕන සිහිය මෙහෙම තියාගන්න ඕන බෙල්ල මෙහෙම තියාගන්න නිකට මෙහෙම තියාගන්න ඕන එහට මං ඒක ලස්සනට කියලා දෙනවා ඒක වෙනම පැත්තක් මේක වෙනම පැත්තක් එතකොට දැන් අම්මට මෛත්‍රී කරනවා මගේ අම්ම පුංචි කාලේ ඉඳන් මට මාව පෝෂණය කරා මාව කුසේ දරාගෙන හිටියා ඒක මට කරපු ලොකු උදව්වක් ඒ නිසා අම්මට නම් කිසිම දුකක් පීඩාවක් දැනෙන්න එපා රෝගයක් හැදෙන්න එපා ඊළඟට අම්මා නිදුක්කේ වනිරෝගීව. ඒ කියන්නේ හදවතින් ඉන්නේ අරක නිකම් ඉන්නේ කොහොමද වචනවලින්. එතකොට තමයි අම්මා පොලිටික් ගන්නකොට දුවට හිතෙන්න ගිහිලා පොලිටික් ගාලා දෙන්න. ඒක ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. ඒ නිසා අපි ගොඩක් තැන්වල වරද්දගෙන තියෙනවා ඉන්දික. තාත්තා ගැන මෛත්‍රී කරන්නේ කොහොමද? තාත්තා නිදුක්කේ වනිරෝගීව සුවපත් වේවා කියලා වචනින් විතරක් නෙවෙයි. තාත්තා පුංචි කාලේ ඉඳන් අපි උස්මහත් කරා. මේ වැඩට යන්නේ අපිට හම්බ කරන්න නේද? මේ වැඩට යන්නේ අපි වෙනුවෙන් නේද? මේ කාලේ වැය කරන්න අපිට නේද? ඒ නිසා මගේ තාත්තා නම් කිසිම දුකක් පීඩාවක් ඉන්න පව්වටවත් දෙමෙන්න එපා. ඒකනේ ඉන්දික යශෝදරා දේවිය අර ගාතවල තියෙන්නේ. ඒ කියන්නේ පසු කාලනේ ඒ කියන්නේ වනේ තියෙන කොයි දේව රස වේවා කියලා කියන්නේ. ඒක කවුරු හරි ලිව්වත් ලියන්නේ ඇත්තම යශෝදරාගේ චරිතයට ආරූඪ වෙලානේ. ආරූඪ වෙලා. යශෝදරා මෙහෙම හිතන්නේ නැති කියලා ලියන්නේ. හිතන්නේ නැති කියලානේ. ඒ කියන්නේ මේ කියන්නේ කිසිම දෙයක් වෙන්න එපා කියලා. ඇත්තටම යශෝදරා හිතුවා නම් එහෙම හිතන්නේ නැහැ. එහෙම තමයි හිතා. එතකොට කොච්චර යාළුකමක් තියෙනවද? අන්නේ යාළුකම. අන්නේ ඔබanse ඒකෙන්ද යශෝදරාවතේ තියෙන ඒ කලාව තුල හිත නිවෙන්නේ නැද්ද? නිවෙනවා. ආශ්‍රව සහිතයි.
ඒකනේ මං කෝ අරක විස්තර කරගන්න කියලා හිතන්නේ වනේ වික්ටර් රත්නායක සින්දුවක් ඇහුවත් ඒ කියන්නේ සාමාන්‍ය සින්දුවක් නට කකු කපුගේගේ සින්දුවක් අමරදේව සින්දුවක් හිතන්නේ වෙනවා හිතන්නේ වෙන්නේ නැහැ කියන්නේ හැබැයි එතන ආශ්‍රව රහිත හිතනවීමක් වුණත් ඒක මිත්‍යා විමුක්තියක් නම් ඒකනේ ආශ්‍රව සහිතයි ඔය කියන කතාව ආශ්‍රව සහිතයි ආශ්‍රව රහිත ධානා මට්ටමක අපි මිත්‍යා විමුක්තියක් වුණත් ඒක ආශ්‍රව රහිත වුණත් මිත්‍යා විමුක්තියක් නම් ඒක නැවත विमुक्ति 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 है प्रेम एवं दक्त जीवित हदागनोनेहित मिथ्या विमुक्ति मे आसो रहित मिथ्या विमुक्ति विसर्ग බැරි නම් වැඩක් නැහැ නේ. ඊළාට ඒ ආශෝ ෂේ වෙන්නේ කොහොමද කියලා දන්නව. එයාගෙන් ඇවිල්ලා අහන්න පුළුවන් ඕනේ කිය මේක කොහොමද ෂේ කරගන්නේ කියන විස්තරයට කියලා දෙන්න පුළුවන්. ඒ හැකියාව ඇතුළේ ගොඩනගෙන. ඒක අපේ ඒ කියන්නේ පොතේ දින නේ ප්‍රායෝගික කියලා දෙන්න පුළුවන්. ප්‍රැක්ටිකල් කියන්න පුළුවන්. එහි ඉන්දික පොතට එන්නේ ප්‍රායෝගික දෙන්නේ. පොතේ ලියන්නේ වික්ෂුන් වහන්සේලා පළවෙනි ධර්ම ඒ කියන්නේ ලියන්න පස්සේ ඒ කියන්නේ මේ පොතට එන්නේ සංග්‍රහ කරන්නේ. සංග්‍රහ කරන්නේ සමේ සකස් කරන්නේ. එතකොට මේ සංගීතකාරක තෙරවරු දැන් අපි ධනිය සූත්‍රය වගේ සූත්‍රයක अभी ये वर्षा का पोडक मंगिका तर धने सूत्रे निन्नच तलांच पूरयांत धर्म संघ යම් කොටසක් ආවා නැත්නම් එකලේ සූත්‍රේ මතක තියාගත්ත භික්ෂුන් වහන්සේලාම ඒක දැම්ම වෙන්න පුළුවන් අපි හන්දේ විතර නෙමෙයි දැන් ඔය මේ කසීබාරක් රාජ සූත්‍රය ආලෝක සූත්‍රය හැමතැනකම ඒගොල්ලෝ එකම කතාව කියන විදිහට තනි මේ තනි වාග්මාලාවකට කියනවනේ නැත ඕක කටවඩම් කරා වගේ ඕකම ස්ක්‍රිප්ට් එකේ ඕකම කියවෙන්න බෑනේ හැමෝම බුදුහම නේද සමහර එක අපිට එක අර්ථය දැන් මම දන්න ගුරු මන් දන්න භික්ෂුන් වහන්සේලා ඒ කියන්නේ හිත නිවන විමුක්තිය වඩන භික්ෂුන් වහන්සේ ළඟට සමහර අය ගිහිල්ලා තියෙනවා සීදි වෙනසා ගන්න ඔව් නසා ගන්න හිතපු අය ගිහිල්ලා සාංශ මගේ ඔළුව ලොකු කින් නිදහස් වුණා වගේ කළු ගලක් මගේ ඔළුවෙන් අයින් කරා වගේ මගේ හිත නිදහස් වුණා ඒක තමයි අර අරකින් කියවෙන්නේ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් ওই කතාව කියනවනේ ඉන්දික බුදුහාමුදුරන්ගෙන් ධර්මය අහපු කෙනෙක් හිත නිමුණා නම් ඒක තමයි ඔලේ මන්ති දැන් මේ කතාව අර මේ සමස්ත කතාව සංගීතකාරයෝ තනි වචන මාලාව ගෙනම කියලා කටපාඩම් කරගෙන ඉන්න පහසෝ පිණිස එහෙම කිව්වා අඳුරේ තෙල් පැහනක් හැබැයි ඒක තමයි මීන් එක ඒ කියන්නේ අදහස අදහස තමයි තමන්ගේ හිත හොඳට නිදහස් වෙනවා ඒකට පැහැදිලිම ඇති වුණා කියන එක එහෙමයි ඒ නිසා අපි අදහස ගන්න ඕනේ මං කියන මෛත්‍රියත් වචන නෙවෙයි ගන්න ඕනේ මොකද්ද අර්ථය ගන්න ඕනේ එතකොට තරහ නැත්තේකිටා වෛර නැත්තේ අපිට ඕන අපි දෙන්න තරහ වෙනවා අපි දෙන්න සංවාදයේ සාකච්ඡාව කරගෙන යනවා මතවාදී මේ ගැටුමක් කරේ තේරවාදී මහායාන ප්‍රශ්නයක් ගැටුමක් කරේ ඔය තරහ වෙනවා කියන එක තරහ වුණාද අපි හිතමු මම නම් එහෙම තරහ වෙන්නේ නැහැ තරහ වෙන්නේ නැහැ මං කියන්නේ ඒක හිතමු ඔව් දැන් ඔයා කැමති මම පීඩාවටපත් වෙනවන්ටද නැත්නම් මම සැපසේ ඉන්නවටද තරහ වෙච්ච දෙයක් මතවාදී වෙන්නේ මේ ඒක නැත්නම් තරහ වුණොත් අනිවාර්යෙන් කැමති වෙන්නේ පීඩාවටපත් වෙන්නේ එතකොට මම කියනෝ වෛර නැත්තේකිටා කියලා ඔයා මට මගේ හිත හදන්න පුළුවන් ඉන්නේ ඔව් මම වෛර නැත්තේ කිත්ත මම තරහ නැත්තේ කිත්ත මම ඊර්ෂ්‍යා නැත්තේ කිත්ත කියලා මට මගේ හිත හදන්න පුළුවන් මට ඔයාගේ හිතට බලපෑම් කරන්න පුළුවන්ද ඔයා තරහ නැත්තේ වෙන්න ඕනි ඔයා මට ඊර්ෂ්‍යා කරන්න එහෙම කියන්නේ මොකද්ද වෙන්නේ ඔයා මට ඊර්ෂ්‍යා කරන්න කැමති ඔයා මට වෛර කරන්න කැමති එතකොට මම ඔයාට ඒක තමයි අපේ යටි හිතේ අන්තිම මේ තහවුරු වෙන්නේ අනිත් පැත්තට නේ මම කියන්නේ ඒකනේ එතකොට මොකද්ද වෙන්නේ එතකොට ඒ සිතුවිලි ගැටෙනවක් නැද්ද ඒ සිතුවිලි පරස්පර එකඟ වෙන්නේ යා දැන් මෛත්‍රී කියලා කියන්නේ යාළුකමනේ එකඟ වෙන්න එපේ අපි දෙන්නම සම්මුත් එක තැනකට එකඟ වෙනවා ඔව් එක තැනක් එක යහළු වෙනවා ඒ යහළු වෙන්න මොකක් වෙන්න ඕනද යහළු වෙන්න ප්‍රතිවිරුද්ධ අදහස් දරන්න බෑ සම අදහස් දරන්න ඕන ඒතර සම අදහස්ද තියෙන්නේ ඔයා මට වෛර කරන්න කැමති මම කියන වෛර කරන්න එපා ඔව් එහෙනම් ඔයා මට ඊර්ෂ්‍යා කරන්න කැමති මම කියන ඊර්ෂ්‍යා කරන්න එපා ඒක නෙවෙයි තියෙන්නේ මොකද්ද
ඔයා යම් ආකාරයකට කායික මාකර ප්‍රශ්නයක් තියෙනවා නම් වතුාලයක් හැදලා තියෙනවා නම් මොකද අනේ යාට ඒ තුවාලයක් මන සනීප වෙනවා හදවතින් ඉන්නේ යාළුකමත් එක්ක ඉන්නේ අන්න ඒ කෝණ අන්න එහෙම මෛත්‍රිය වඩන්නේ ඒ නිසා අපේ මම දකින පන්සල් වල විහාරස්ථාන වල ආරණ්‍ය වල ඔය මහමෙවන හැම තැනකම මගේ මොකද කරන්නේ මේ ඇස් දෙක පියාගෙන ඔහේ මොකද ඒ කියන්නේ අන්තිමට ඉවර කරන්නේ මේ සුඛී අත්තානම් පරිහරණි සුවසේ ආත්මය පරිහරණය කරන්න එකයි සුවසේ ආත්මය පරිහරණය කරන්න හම්බෙන්නේ එහෙම නෑ प्रतिपल महान वे अलूत पोड़ तीयन अनीत मंग मगे वेन्डोन मम यान पारे अनीत एंडोन प्रेत लोके इक्तरा भिक्षुण हंसे नमक वर्तमान जीवी साधक ताक मरणासन मे तात के अंतिम සාමින්න හංසයේ වඩින්න කලින් අඳුරු කිලිටි ඇඳින් ඇදගත්තු පිරිසක් මගේ ඇඟ උඩ නැගලා මාව මරන්න හැදුවා. ඊළඟට සාමින්න හංසයේත් එක්ක සුදු පාට ඇඳුම් ඇඳගත්තු පිරිසක් ආවා. ඒගොල්ලෝ එනකොට අරගොල්ලෝ අයින් වුණා. එතකොට මොකද වුනේ? මට නිදහසේ හුස්ම ගන්න පුළුවන්. ඒක වාසිය මේ මැෂින් එකට ගහලා ඒ කියන්නේ දොස්තර සනීප කරන්න බෑ කියලා හිතන් හිටියා. අතහැරලා දාපු කෙනෙක්. මේ කියන්නේ මේ වර්තමානයේ. එතකොට බලන්න ඒ කියන්නේ තමන් ඉන්න තැනට ගන්න කවුරුත් කැමති දෙවරුත් කැමති එකටනේ ඉතින් දෙවරුත් කියනවනේ ඉතින් හරි දැන් මේ පාර කතාවේ ඒ ඒ යට කතාවනේ පෙළගහමට මෙයන් පෙළගහමේ බලන්නකෝ මේ චතුම් මහරජික දෙවරු මේ ලෝකේ සිසාරා යනකොට සිල් රකින්න ගුණධම් පුරණයි දැක්කම කියන්නේ මොකද්ද ආ දැන් අත ගොඩක් වෙන අපේ දිව්‍ය පිරිස වැඩි වෙයි කියලා සතුටු වෙනවා කියනවා ඒ ඕනෙම තැනක තියෙනවා දිව ලෝකෙත් තියෙනවා ඒක බ්‍රහ්ම ලෝකෙත් බ්‍රහ්මයි ඒක නිකන් මම තමයි ශ්‍රේෂ්ඨතර කේවඩ සූත්‍රයේ වගේ සඳහන් වෙන්නේ මම තමයි ලෝකෙ මවන්නේ අර මේ අපේ මේ භික්ෂුන් වහන්සේට මේ කියන්නේ එහෙමනේ ඒ කියන්නේ මම ලෝකෙ මවන ඔය මේ සතර මහා ධාතුන්ගේ විනාශය ගැන අහන්න කොතෙන්ද මේක නැත්තේ කියලා ඒකට උත්තර දෙන්නේ මම තමයි ලෝකෙ මවන්නේ මම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ එහෙම කියලා විස්තර කරන්න ඉතින් එතකොට ඉන්දික අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ දහම් මාර්ගයේ ජීවි අජීවි නේ නිසා මේ දහම් මාර්ගයේ වඩන්න පුළුවන් පුරුදු කරන්න පුළුවන් එතකොට අර දහම් මාර්ගය තුළ හැසිරෙන භික්ෂුන් වහන්සේ නමක් වටා නිරන්තරයෙන් කවුද ඉන්නේ සත්පුරුෂ අපිට නොපෙනෙන එහෙම පැත්තකුත් තියෙනවා එහෙම නැත්නම් තිරෝකොට සූත්‍රය ප්‍රතික්ෂේප කරන්න වෙනෝනේ තිරෝකොට සූත්‍රය ගත්තට පස්සේ එතන පැහැදිලිව සඳහන් තිරෝකුට්ටේසු තිට්ඨන්ති සංදි සිංහහට කේසුච ද්වාර බාහස තිට්ඨන්ති ආගාතවන සකං කරන් කියලා. ඒ කියන්නේ මේගේ අය පරණ පුරුද්දර මොකද වෙන්නේ? තමන්ගේ ගෙවල් කරා එනවා. නිවෙස් කරා එනවා. ඒක ධර්මයේ පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා තැන් හතරමන් හන්දිවල තුන්මන් හන්දිවල තාප්පෙන් එහාට වෙලා මේ ජනේලෙන් එහා පැත්තට බලාගෙන ඉන්නවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් බය වෙන්න පුළුවන් මේ මෙහෙම ඉන්නවද කියලා. නමුත් අපිට මේ මේ අපිට අපි දෙන්නට දිබ්බචක්කු නැහැ නේද ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂෙන් එතකොට ආ තියෙන ලෝකයක් ඔබ හස්මේ කියන එක ඒක අපිට මේ එකපාරට ප්‍රතික්ෂේප කරන්න බෑ නේද ඔබ හස්මේ මේ කිව්වේ අර කතාව කියන වචනේ නේද නැත්නම් සාමාන්‍ය නැත්නම් ලංකාවේ දැන් ස්වාමීන් වහන්සේලා ඉන්න මේ මම හරි අකමැතිව කතා කරන්නේ නැහැ ඒක තමයි ලංකාවේ දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්න උන්වහන්සේලාගේ මේ ධර්ම හැටියට මේ මුළු ත්‍රිපිටකයේම තියෙන එකම පොත ප්‍රේතවත්තු විතරයි ඔව් ඒක නෙමෙයි මම නෙමෙයි ඔබ හස්මේ කියන්නේ මම අර කිව්වා අර එතෙන්ට එක ගන්න ඕනේ හින්දා ගත්තා සාම්පල් එක හැටියට සාම්පල් ඒත් මම ගන්න ජීවි සාධක ප්‍රේතවත්තු ගන්න පුළුවන් අපිට ඒ කියන්නේ මිනිස්සු බය කරලා දහමට ගන්නවට වඩා මං හරි කැමිතර චූලහත්ත්‍ය පදවම සූත්‍රය මහත්ත්‍ය පදවම සූත්‍ර වගේ ඒ පැහැදීමකින් එනවා නා. ඒ වගේ පැහැදීමෙන් සාසනයට ආපු යන්නේ නැහනේ. අනුශාසන පාතිහාරයේ වැදගත් වෙන්නේ. ඒ කියන්නේ දඬුවමට බය හින්දාත් මිනිස්සු වැරදි කරනකෙන් නවතිනවා. දුකwidetilde බය හින්දාත් මිනිස්සු වැරදි කරනකෙන් නවතිනවා. හැබැයි ගොඩක් ශ්‍රේෂ්ඨයි ධර්මයට තියෙන කැමැත්ත නිසා. ධර්මයේ වඩන්න තියෙන කැමැත්ත එකඟව හදවත එකඟව. එතකොට ඒගොල්ලෝ කවදාත් ඒ වැරද්ද කරන්නේ නැහැ. බොනේක වැරදි කියලා තේරුම් ගත්තු කෙනෙක් දැන් කවදාවත් හොඳ තාත්ත කෙනෙක්
මත්පැන් බොන්නේ නැහැ. හොඳ තාත්ත කෙනෙක් කවදාවත් සිගරට් එකක් බොන්නේ නැහැ. මොකද තමන්ගේ නෝනා තමන්ගේ දරුවෝ පාටියකට ගිහිල්ලා වුණා. තාත්ත බීරේනවට කැමතිද? කැමතිද? කැමති නැහැනේ. එතකොට තමන්ගේ දරුවාට නෝනාට යාළු වුණා. ඔව් ඒක තමයි මෛත්‍රියනේ මම කියන්නේ. ඒක තමයි මෛත්‍රිය. ඒ තාත්ත පාටියට සහ සහ දැන් තමන්ගේ දරුවාට නෝනාට මේ අක්‍රීය දුම්පාණයෙන් 4000කට වැඩි විස සංකටක පොවන්න කැමති වෙන්නේ නැහැ නේ. ගානුකූල පැත්ත පැහැදිලි කරන්නේ නැතන් ගාර්තවලට කියලා මාත් සස්පෙන්ඩ් කරනවා. ඔව් මම කියන්නේ. කියන්න දුණා. දැන් බෞද්ධ නෙමෙයි දැන් මේ ක්‍රිස්තියානි. ඔව්. මේ උනා තියන්නේ අගමිකෙක් උනා තුන්සක වගේ මේ මිත් තමන්ගේ පවුලේ මිත්‍රශීලී නම් बुधवर लोके चतुरा सत्य अतिलोके समन ब्राह्मण मंच लोक परंच लोक सायंग सचिकता पावे मेलो पार लोक मे धर्म अवबोध लोके ब्रह्मजाल वगे सूत्र पेहदूल सदन करना सासुर दाखिनी विधि कथा करोटे हर लसन धर्म मेक तुड़ती महिता अभी मे पुलवा मे धर्म इस्मा तुकर करती मुखद अभी प्राक्टिकल मेक वर्ण मैं अंतिम वर्ष अरक पुट इकतुकर पड़ी बिलाव गीयतन अर द्रव्य कथा एट तमंट आदरी तमंग धर्व कवदावत रटने बोरकी अने తమంట ఆదరీనం తమంగి దరువంట ఆదరీనం ఈ తాత్త కవదావత్ హొరకం కరన్నే మొకద హొరాగి పుతా కీలా కియన్నే హొరాగి నోన కీలా కియన్నే కొచ్చర మెతి ఎమతురు కొచ్చర సల్లి తిబురత్ కియన్నే మొకద్ద ఆర ఆరకగే పుతాని కీలా చోదనా కరన్ ఈలంగట మద్రవ్య కవదావత్ పావిచ్ కరన్నే ఆదరీ తమంగి దరువట తమంగి నోనట ఆదరీ కరన్న కనేక్ ఎయి ఏకులంగి ఎస్సుల కందులు దకిన్న కమితినే అన్న ఇతనే నివర్ది మైత్రియే తీనే ఆరణ సేనాసరుడ దన్ దున్నట శరీరక్కట భావనా కరట అర దువవ అండవనం అర అమ్మవ అండవనవనం తమంగి పౌల్ పస్మి వినాశ కరగన్నవనం ఇతనే మైత్రియేనే ఏని సమంకనే మైత్రి హదవతే వెడినవ ఏత్ ఏకమ కరుణామంత ఉపేకకిన తునత్ వెడినవ సతిపట్టానే వెన్నో సతిపట్టానే వెన్నకొట సతి బోధిపాక్షిక ధర్మము వెడినవ ఏని సా వా సాకచ్చా పటం గత్తే బనహలద దోవన్నే నికన కథావదుత్ ఏక మెదితి ఏకాసునే ఏని సా बनहाल सोवाणिन्नत पुलवांग भावना कल सोवाणिन्नत पुलवांग बनहाल टिके वेलावा गिहिल्ला काले गिहिल सोवाणिन्नत पुलवांग समाधि लगभग सोवाणिन्नत पुलवांग लगभग सोवाणिन्नत इन समय के दाहम मार्ग के वाड़ने की किसी में प्रश्न है बाय नहीं तो दाहम मार्ग के वाड़ने मापुंज्य भाई की लत कीरोन उदे हतहमार पटंगन रत्मलानि परमधम्म चेति स्टेप बै स्टेप पर्यंक पवहदन सकास मगे इसोनी दुराकथने भावना उपदेश मुखत्ने लंगटे समीप मे कीलो इलंकट मे साम चतुरा सत्य दिन इक संबंध ने बेरी नोना मट पुलवा उदय अट्ट दहाय सती सती दवस उदय अट्ट दहाय काले लबादेन को दीलो बिंदु हेत्त हयाई असु हतई हेट हयाई दिशी अणु बिंदु हेत्त हयाई असुहतायि हेटहयायि दिशि अनु बहुम पिंग अभ्यंगन वहां से सीलु शासनिक कटितु सर्व प्रकार सात्विक निर प्रार्थना करना मे योगी मिटे गेमरु साकच्छा ओके अपि इनवत तं बेउ तिरुन सले अभ्यंग होंदे हम न ओगुलु मे करगेन दार्शनिक साकच्छा मालाव अतिशय मे सार्थक वेला मे संबुद्ध शासेल उन्ने ती पिनिस तवलुरत कटितु करन अपि सुसंत महात्म्यट इंदिक महात्म्यट हेकियाव धैर्य वासनावा शक्ति हिम वेवा किलत अपि पुण्यानुमोदना करनो सीलु मिदनाट तिरुवन सरणाई।